සුබ සන්ධ්‍යා කාලයක් වේවා. මගේ නම සමන්ත හේවගේ. මම අද පොඩක් කල්පනා කර අද තවත් සෙෂන් එකක් පටන් ගන්න මේ අපේ මේ CCNA සහ networking හදාරන ළමයි වෙනුවෙන්. ඇත්තටම මට මේ පහුගිය දවස්වල ටිකක් බිසී වුණා. ඉතින් සෙෂන් මුකුත් කරගන්න බැරි වුණා. ඇත්තටම පොඩ්ඩක් වැඩ වැඩි වුණා. ඉතින් ඇත්තටම මට අද පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් ආවා. ඉතින් මම පොඩ්ඩක් අද අපි සෙෂන් එක අපි අර ebook එකක් අපි ෆලෝ කරා. අද අපි පොඩ්ඩක් ebook එක පොඩ්ඩක් ආයි නැවත ෆලෝ කරමු. මම ඇත්තටම ඉස්සරහට ටයිම් එකක් අනිවාර්යෙන් මම අරගෙන මේ IP addressing ටික කරන්න තියෙන මොකද ළමයිට IP addressing ගොඩක් අය request කරා IP addressing කරන්න කියලා. ඉතින් IP addressing session වගේක් කරන්නත් අදහසක් තියෙනවා. කොහොම හරි අද අපි පොඩි අපි නවත්වපු තැන ඉඳන් අපි පොඩි ආරම්භයක් ගමු. right මම හිතනවා කට්ටියටම ඇහෙනවා ඇති කියලා. හරි අපි මම හිතන්නේ මේ මේ book එක මම හිතන්නේ මේ කට්ටියට share වෙලා ඇත්තේ ගිසිනට විතානගේ ගිසින වාට මේ බුක් එක හම්බුණාද මම හිතන්නේ මේ බුක් එක මේ බුක් එක හම්බුන් නැති අය කවුරු හරි ඉන්නවද හරි no problem මම දැන් දාන්න right okay හරි මම හිතන්නේ මම බුක් එක ෂෙයා කරා බලන්නකෝ මේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා හරි මට මත විදියට අපි පටන් ගත්තේ මේ විහංග අපි මම හිතන්නේ මෙන්න මේ හරියන් වගේ පටන් ගත්තා. ඔව් මේ හරියන් මම හිතන්නේ මේ පොඩක් අපි නැවතුණා. right sorry right මෙන්න මේ හරිය වෙන්න ඕනේ අපි නැවතුවේ last ඔව් මෙන්න මේ හරිය. ඇත්තටම අපි telnet ගැන කතා කරා මතක ඇති. right ඉතින් ඇත්තටම මේ ටෙල්නෙට් කියන්නේ මොකක්ද රයිට් ටෙල්නෙට් කියන එක ඇත්තටම ළමයි දන්නවා රයිට් ටෙල්නෙට් කියන්නේ රිමෝට් සෙෂන් කියන්නේ රිමෝට් සෙෂන් වලට යූස් කරන ප්‍රොටෝකෝල්යක් රයිට් රයිට් මේක ප්‍රොටෝකෝල්යක් මේක වැඩ කරන්නේ මේක ඇත්තටම වැඩ කරන්නේ මේක පිසි මේ ඇප්ලිකේෂන් ලේයර් එක රයිට් මේක ලේයර් 7 ප්‍රොටෝකෝල්යක්නේ රයිට් මේක ලේයර් 7 ප්‍රොටෝකෝල්යක් ඉතින් ටෙල්නෙට් කියන එක ඇත්තටම මේකේ පෝර්ට් එක මෙතින් පෝර්ට් නම්බර් 23 රයිට් Telnet uses TCP port 23 to allow a remote session to network devices, right? හරි. එතකොට Telnet ඇත්තටම Telnet වල මොනවද යන්නේ? මම Telnet වල ඇත්තටම communicate කරද්දී මම කිව්වා Telnet කියන්නේ එයා data travel කරද්දී එයා encrypt මුකුත් කරන්නේ නැහැ. Encryption නැහැ, right? ඒ කියන්නේ encryption කියලා එකක් නැහැ නිකන් clear text යවනවා clear text කියන්නේ ඇත්තටම ඔයා එයා යවන text එක පේනවනේ clear text කියන්නේ ඒකයි clear text කියන්නේ කියන්නේ අපි මොකක් හරි අපි telnet හරහා device එකත් එක්ක communicate කරද්දි right එතකොට අපි මොන හරි commands ගැහුවට පස්සේ ඒ commands එයා අරගෙන යන්නේ ඒ communication එක clear text encrypt කරන්නේ නැහැ right එතකොට ඒක තමයි ඇත්තටම ඒක තමයි clear text කියන්නේ සහ ඒක ඇත්තරම telnet වල තියෙන clear text. ඉතින් ඇත්තරම telnet කියන එක unsecure. okay that is unsecured communication method even though we are using අපි use කරනවා මේක. අපි use කරාට මේක පොඩ්ඩක් unsecure කියලා අපි කියනවා මොකද ඕක clear text යන හින්දා. right
දැන් සමහරලාට ඔයා හිතන් දැන් අපි ටෙල්නෙට් දැන් අපි සාමාන්‍යයෙන් ලොකු ඩොමේන් එන්වයරන්මන්ට් එකක ගත්තම රයිට් ඩොමේන් එන්වයරන්මන්ට් එක ගත්තම අපි සමහර වෙලාවට අපි හෙඩ් ඔෆිස් එකේ ඉඳලා අපි බ්‍රාන්චස් වල තියෙන ඩිවයිසස් කන්ෆිගර් කරනවා නේ. එතකොට ඒ කන්ෆිගර් කරද්දි ඒ කියන්නේ අපිට සමහරලාට රවුටර්ස් වෙන්න පුළුවන්, ස්විචස් වෙන්න පුළුවන්, වයර්ලස් කන්ට්‍රෝලර්ස් වෙන්න පුළුවන්. ඒ එක එක ඩිවයිසස් කන්ෆිගර් කරද්දි අපි ටෙල්නෙට් මෙතඩ් එක යූස් කරනවා. හැබැයි සාමාන්‍ය ඔයා හිතන්නකෝ බෑන්ක් එකක් කියලා. අතර මේක මේ සිකියුරිටි එක සහ මේ සිකුව එක රඳා පවතින්නේ අතරම බිස්නස් එක මත. මොකද්ද ඔයා කරන බිස්නස් එක? ඔයාගේ බිස්නස් එක වෙරි ක්‍රිටිකල් නම්, ඒ කියන්නේ සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් නම් ෆ්ලෝ වෙන්නේ අනිවාර්යෙන්ම. මම හිතන්නේ කවුරුත් කිසිම බෑන්ක් එකක කිසිම IT ඉන්ජිනියර් කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් ඇක්සස් කරනවා කියලා ටෙල්නෙට් හරහා මේ බ්‍රාන්චස් වල තියෙන ඩිවයිසස් කන්ෆිගර් කරන්න ෆයර්වෝල් වෙන්න පුළුවන් රයිට් එනිවේ එනිතින්. මොකද සිකියුරිටි, මොකද කවුරු හරි මෑන් ඉන් ද මිඩල් දැන් ඔය කවුරු හරි මොකක් හරි ඇටෑක් එකක් අරගෙන, ඒ කියන්නේ ඇටෑක් එකකින් එයා ඒක ඉන්ටර්සෙප්ට් කරලා, ඉන්ටර්සෙප්ට් කරනවා කියන්නේ මැදට පැනලා එයා ඒක ඩේටා එක ඇබ්සෝබ්, ඒ කියන්නේ ඇබ්සෝබ් කරොත් මොකද වෙන්නේ? ඔතන සිකියුරිටි ඉෂුස් තියෙනවා. ඉතින් අතට අපි ඕකට කියනවා සිකියුරිටි වල්නරබිලිටිස් කියලා, රයිට්? සිකියුරිටි වල්නරබිලිටිස්. ඉතින් ඕ වගේ දේවල් හින්දා ටෙල්නෙට් ඇත්තටම බෑන්කින් ලෙවල් එකේ යූස් වෙන්නේ නැහැ. මං කියන්නේ මෝ සිකුව ලෙවල් එකේ. හැබැයි සමහරලාට ඔයා හිතන්න ඔයාගේ බිස්නස් එක සේල්ස් ඇන්ඩ් මාකටිං කියලා. මේක ඇත්තට මේ ඇවිල්ලා ප්‍රැක්ටිකල් සෙනාරි මේ අපි කතා කරන්න ඕනේ. සේල්ස් ඇන්ඩ් මාකටිං කියලා. તો සේල්ස් ඇන්ඩ් මාකටිං එක අනිවාර්යෙන්ම මොකද්ද වෙන්නේ? රයිට්? අනිවාර්යෙන්ම මේ ඒ කියන්නේ අනිවාර්යෙන්ම සේල්ස් ඇන්ඩ් මාකටිං එකේ ටෙල්නෙට් තමයි යූස් කරන්නේ. රයිට්? මට විනාඩියක් දෙන්න. මගේ මේ සෙෂන් එක මට මතක නැහැ මේක රෙකෝඩින් එකේදී මේ මම මේක වොයිස් රෙකෝඩින් කරාද කියලා. මම හිතන්නේ ඒක මම ඇක්ටිව් කරේ නැද්ද කොහෙද? Right, it's okay. Right. Hari. Right. Okay. රයි ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ තියෙන SSH S ඊගාවට එක කියන්නේ SSH. මම ඇත්තටම SSH කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ දන්නවනේ SSH කියන්නේ secure shell නේ. secure shell නේ. අතර මේක මොකද්ද? මේක අනිවාර්යෙන් මේකේ තියෙන වෙනස මොකද්ද? ටෙල්නෙට් වල SSH වල අතර වෙනස. රයිට්? ටෙල්නෙට් වල SSH අතර වෙනස මොකද්ද? ටෙල්නෙට් ඒ කියන්නේ SSH අනිවාර්යෙන් ක්ලියර් ටෙක්ස්ට් නෙමෙයි, එයා යවන්නේ මොකද්ද? ක්ලිපර් ටෙක්ස්. රයිට්? ක්ලිපර් ටෙක්ස් යවන්නේ. ඒ කියන්නේ එයා එන්ක්‍රිප්ට් කරලා යවන්නේ ඩේටා. ඩේටා එන්ක්‍රිප්ටඩ් කරලා තමයි එයා එහා පැත්තේ එන්නේ, නැත්නම් ඒ රවුටරේට නැත්නම් ස්විච් එකට ඒ නෙට්වර්කින් ඩිවයිස් එකට රීච් වෙන්නේ. එතකොට ඒක ඇත්තටම සිකියුර්. එතකොට ඇත්තටම බැංකින් සිස්ටම් වල යූස් කරන්නේ ගොඩක් SSH. ගොඩක් අය SSH වලට යනවා. මොකද ওই සිකියුරිටි වල්නරබිලිටිස් වලින් අපි මොනවද කරන්නේ? ඕවර්කම් කරන්න ඕනේ. කියන්නේ අපි මග හරව ගන්න අපි ඒක තමයි යූස් කරන්නේ. හරි. ඊට පස්සේ මම හිතන්නේ අපි ඒ එතනින් තමයි මම පොඩි ආරම්භයක් ගත්තේ. මේක මම හිතන්නේ ලාස්ට් වීක් මම අන්තිම සෙෂන් එකේ I have discussed this right. Anyway, okay. ඊට පස්සේ බලමු telnet is the only utility that can check all 7 layers of the OSI model. If you telnet to address then all 7 layers are working properly. හරි. ඊට පස්සේ right. එතකොට දැන් ඇත්තටම අපි බලමු නේද telnet, ඒ කියන්නේ ටෙල්නෙට් කියන එක මම හිතන්නේ ටෙල්නෙට් කරන්න පුළුවන් ක්‍රම මං කිව්වා නේ. මං නිකන් මතක් කරොත් ඇත්තරම පුටි කියලා එකක් තියෙනවා නේ, හැමෝම දන්නවා නේ පුටි. පුටි ඇප් එක තියෙනවා රයිට්? ඊට පස්සේ තියෙනවා ඒක මේ ෆ්‍රීවෙයා එකක්. ඊට පස්සේ අපිට ටෙල්නෙට් කියන එක අපේ වින්ඩෝස් වලත් තියෙනවා රයිට්? වින්ඩෝස් වලත් තියෙනවා. මම හිතන්නේ මම ඕක පෙන්නවා, ඕගොල්ලෝ දන්නව ඇතිනේ. කවුරු හරි දන්නේ නැත්නම් ඔය chat එකේ ගහන්න, මම ආයෙ පෙන්නන්නම්. right right okay. හරි. ඊට පස්සේ බලමු protocol. ඊට පස්සේ හරි මොකද්ද මේ ICMP කියන්නේ? right internet control messaging protocol. right. ඇත්තටම මේකත් හොඳ ප්‍රෝටෝකෝල් එකක්. මේක ඇත්තටම ICMP වැඩ කරන්නේ මොකද්ද? ලේ එක
ICMP වැඩ කරන්න ඕන අනිවාර්යෙන් මොකක්ද network layer එකනේ මොකද IP ත් එක්කනේ ගනුදෙනු කරන්නේ right IP ත් එක්ක ගනුදෙනු කරන්න එතකොට layer 3 වෙන්න ඕනේ right එතකොට අපි බලමු ICMP is a protocol used to report problem or issues with IP packet on the network මෙහෙමයි දැන් ICMP එකේ ඇත්තටම මේ ICMP හරි මේකේ මේක ඇත්තටම use කරන එකක් තමයි ping command හැමෝම දන්නවනේ ping command අපි number 1 troubleshooting method එක අපි ping command එකක් දානවානේ ping command එකක් දානවා. එතකොට මේ ping command එක දැම්මට පස්සේ ඇත්තටම අපි මොකද කරන්නේ? අපි data packet හතරක් තමයි යවන්නේ නේ. ඒ කියන්නේ data packet අපි data packet හතරක් විතර යවනවා. යවලා අපි බලනවා අපිට ආයි reach වෙනවද කියලා. ඒ කියන්නේ එක device එකක ඉඳලා right තව device එකකට අපි data packet හතරක් chunk of data packet, four data packet බලන යවනවා. මේක නිකන් dummy data packet. මේක create කරලා යවන්න. ඊට පස්සේ මේ හතර ආයි reach වෙනවද කියලා බලනවා, right? ඇත්තටම reach වෙනව නම් මොකද්ද අදහස? ඇත්තටම reach වෙනව නම් අදහස තමයි, ඒ කියන්නේ අපිට connectivity issue එකක් නැහැ. ඒ කියන්නේ මෙයා මෙතෙන්ට මේ network NIC එකට පැත්තට ගිහිල්ලා, එයාගේ machine එකට ගිහිල්ලා ආයි data packet එක මෙතෙන්ට එනවා. ඒ කියන්නේ connectivity වල issue කද්ද නැද්ද? නැහැ, issue එකක් නැහැ. හරි එතකොට මේ time to live කියලා එකක් තියෙනවා. අතන මේ පොත කියව ගන්න right මේ මතර මම මේ පොත දුන්නේ ඕගොල්ලන්ට මේ පොත කියව ගන්න ඕගොල්ලෝ ඉගෙන ගන්න ළමයි ඉතින් ඕගොල්ලන්ට උනන්දුවක් තියෙන ඕන e-book කියවන්න. e-book කියවන්න training videos බලන්න ඉතින් අතන මම මේ කරන්නේ මේ session වලින් ඕගොල්ලන්ට motivation එකක් තමයි මේ දෙන්නේ. right එතකොට මේ motivation එක අරගෙන ඕගොල්ලන්ගේ part එකක් තියෙන ලොකු part එකක්. ඒක ඕගොල්ලෝ කරගන්න. right මොකද දැන් ඔය ඉගෙන ගන්න කාලේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. right මොකද networking එක මොනවා වුණත් දැන් ඉස්සරහට මේ opportunities වැඩි වෙනවා right ඒකින්ද ඕගොල්ලෝ මේවල් knowledge එක අරගෙන gain කරගෙන තිබ්බට පස්සේ ඕගොල්ලන්ට ඕනම level එකකට ඕගොල්ලන්ට interview එකකට support يعني යන්න පුළුවන් බය නැතු right හරි ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා right ඊට පස්සේ as define RFC මොකද්ද RFC කියන්නේ right ඔගොල්ලෝ දන්නවනේ මේ RFC කියන්නේ මම කතා කරන්නේ මේ RFC කියන්නේ request for comments right request right request for comments right ඇත්තටම request for comments කියන්නේ මේකෙන් මොකද්ද වෙන්නේ මේකෙත් මේක තමයි IEEE standard එක document කරන තැනනේ right institute of electrical and electronic engineers ලාගේ right ඒගොල්ලගේ ඩොකියුමන්ට් කරන දැන ඒ කියන්නේ ඒගොල්ලා ඒ ඉංජිනියර්ස්ලා ඒගොල්ලා ඒ ප්‍රොෆෙසර්ස්ලා හදන ප්‍රොටෝකෝල්ස් ඒගොල්ලා ඩොකියුමන්ට් කරන ඒක තමයි මේ RFC කියන්නේ. එතකොට මේ RFC නම්බර් එකක් තියෙනවා මේකට කියන කෝඩ් එකක් කියනවා RFC කෝඩ් එක. ඒ කෝඩ් එක ওই කෝඩ් එකෙන් මොකද කරලා තියෙන්නේ? කෝඩ් එකේ මේ ICMP right මේ ICMP data packet එක internet control messaging protocol කියන එක define කරලා තියෙනවා. ඒ අර RFC එක. ඒකයි මේ හැම කියලා තියෙන්නේ. හරි? right දැන් ඔයගොල්ලෝ පොත් කියවද්දි මේ terms තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ මොකක්ද කියලා. right the most popular use of ICMP right ඒ කියන්නේ internet control messaging protocol is to send pin packet to test the network connectivity right ඉතින් බලන්න මේ කොච්චර වැදගත්ද කියන්නේ. ඉතින් මේක දැනගන්න එපේ. ඕනම ඉංජිනේර කෙනෙක් කොතන ඉඳන් තමයි පටන් ගන්නේ troubleshooting එක. first troubleshooting step to check the connectivity ඕනම වැඩ කරන කෙනෙක් මේ command එක ගහනවා right අනිවාර්යෙන්ම ගහනවා මේක ගොඩක් අය ගහලා ඇති test කරලා ඇති මේකෙන් බලන්නේ මොකද්ද connectivity එක බලන්නේ يعني එහා end එකේ connectivity තියෙන the ping command issue from the network device generate an echo request echo එක right echo request packet එකක් යවනවා right this send to the destination device right upon receiving the echo request the destination device generate the echo reply request එකක් යවනවා ඊට පස්සේ ඒකට reply කරනවා right hari because pin also have a time to live on තව field එකක් තියෙනවා මේ තියෙන TTL කියලා කියන්නේ right TTL right අතනම TTL right timed එතකොට මේ TTL එකේ මොකද කරන්නේ give a good indication of network right latency right අතනම delay එක ඒ කියන්නේ කොච්චරක් වෙලා යනවද එතන ඉඳන් පටන් ගත්තර තැන ඉඳලා ආයේ මෙතෙන්ට එතන ඒ යන delay එක මිලිසකන් කොච්චරද right right ඉතින් ping command එක කියන්නේ ඕක ඉතින් ඇත්තටම මේ ඕක ඉතින් ඕනම router එක switch මම පොඩ්ඩක් real router එකක් ගන්න ටක් ගාලා පොඩි ඕගොල්ලන්ට මේ පොඩ්ඩක් පැහැදිලි වෙන හරි මම මේක නිකන් command එකක් ගහලා බලන්න හරි
හරි මේක මම වෙන මේක අපි ස්විච් එක කමන්න මේකෙන් ගහමු පින් අපි ගහමු 192 168 1.50 192.168.1.50 right right හරි right දැක්කනේද මේක ඇත්තටම මේ බලන්න මේක මම කරේ මේ මං කනෙක්ටිවිටි බැලුවා කනෙක්ටිවිටි මම ඇත්තටම මේ 50 කියන්නේ මොකද්ද 50 කියන්නේ මගේ ස්විච් එක. එතකොට මම මේ රවුටර් එක කියන්නේ ඇත්තටම මම රවුටර් එකේ IP එක කිව්වොත් මේක 192.168.1.254 ඉඳන් මම පින් එකක් දානවා 192.168.1.50 වලට. ඉතින් බලන්න මේකේ ආපු එක. right? හරි. right. send in 5 right 100 byte ICMP echo දැක්කනේ. දැක්කනේ මෙයා දැක්කනේ දැන් මේ කමාන්ඩ් එක හොඳට තේරුම් ගන්නවා. මේ පොඩි කමාන්ඩ් තමයි. ඒකට ගොඩක් අය මේකේ තියෙන දේවල් පොඩ්ඩක් මේ දැන් බලන්න මෙතන තියෙනවා send in 5 byte පහක් යවනවා. right? byte පහක් යනවා. කීයේ byte යවන්නේ? 100 byte. 100 byte පහක් යවනවා. කොහෙටද යවන්නේ? මෙන්න මේ device එකට. අතට මේ switch එකට යවන්නේ. මම ඉන්නේ කොහෙද? ඉන්නේ router එකේ. හරිනේ. හරි. එතකොට එතන ඉඳලා පළවෙනි පාර බලන්න success rate 60 වුණා. ඇයි මේක 60 උනේ කියලා හිතන්න බැයිද? මොකක්ද දන්නවද? මේක ඇත්තට බලන්න පළවෙනි දෙක drop වෙලා තියෙනවානේ. ඒ කියන්නේ reach වෙලා නැහැ. ඇත්තට මේ තියෙන්නේ මේ 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 explanation mark එකකින් කියන්නේ ඇත්තටම එයා හරියට data ගිහිල්ලා copy වෙලා ආවා කියන එක. දැන් ඇත්තට මේ explanation mark එක ඕගොල්ලන්ට මම ඇති අර මම ඕගොල්ලන්ට මතක ඇති මම කලින් videos කරද්දි ඕගොල්ලන්ට මතකද දන්නේ මම කලින් videos කරද්දි මම මේ මේ explanation mark පෙන්නවා. මොනවලේ දාද? මේ 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 TFTP survey එකකින් ISO image එකක් අරගෙන අපි අපේ ROMON mode එකේදී අපි අපේ ආය ෆ්ලෑෂ් එකට කොපි කරද්දි නැත්නම් ෆ්ලෑෂ් එකේ තියෙන iOS එකක් අපි එලියට ගද්දි බෑකප් එකක් විදියට TFTP හරි FTP හරි Xmodem එක හරහා හරි මොකක් හරි විදියකට ඒ කියන්නේ device computer එක ගද්දි මෙන්න මෙහෙම තමයි කොපි වෙන්නේ. මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ ඒ byte එක ඒ chunk of byte එක ගානට කොපි වුණා කියලා. මේක හදිසිවම මම කිව්ව මේක dot එකක් ආවොත් සමාලාඩ බිඳු වෙනවා. right? එක එක values එක. එතකොට ඇත්තටම මේකෙන් කියන්නේ මොකද්ද? ඒක එක time out එකක් එක්ක ඒක කොපි වෙලා නැහැ fail වෙලා. අතර මම කිව්වා TFTP servers ඒ දවස්වල මම කිව්වා TFTP server ඇවිල්ලා කෙලින්ම මොකද්ද මේ මේ මොන communication එකක් මේක ඇවිල්ලා UDP communication එකක් හරි UDP කියන්නේ user datagram protocol right මේක TCP නෙවෙයි ඒ කියන්නේ ඔක්කොම copy වෙන්න ඕනේ ඇත්තටම මුළු file එකම bin file එකම copy වෙන්නේ නැහැ නැත්තම් ඒක එකක් හරි එක byte එකක් හරි copy වුනේ නැත්තම් copy වෙන්නේ නැහැ bundle එකම copy වෙන්න ඕනේ සාමාන්‍යව බලන්නකෝ එතකොට iOS එකක් copy කරලා බලන්න test කරලා බලන්න ඕක කරන්න පුළුවන් හරි ළමයි කරපු ළමයි ඉන්න ඇතන මගෙන් ප්‍රශ්න අහහ කරපු ළමයි ඉන්න මේ දැනුත් ජොයින් වෙලා ඉන්න ඉතින් ඒගොල්ලෝ ඇත්තටම නොලෙජ් එකක් අරගෙන තියෙන්නේ දැන් ඇත්තටම හරි සතුටුයි ඉතින් මේ ළමයි ගොඩක් මේ ඉගෙන ගන්න ආසයි හරි ඊට පස්සේ බලන්න මම බලන්න මම මේක ෆේල් වුණා මම තුන්වෙනි ඊට පස්සේ ආයිත් දැම්ම නේද බලන්න ඊගාව පාර මොකද වෙලා තියෙන්නේ ඊගාව පාර මේ ඔක්කොම පහම මොකද වෙලා තියෙන්නේ පහම ඒ කියන්නේ පහම කොපි වෙලා ආයි මෙහෙට ඇවිල්ලා right ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ right දැන් බලන්න මේක success rate එක right 100% right හරි ඊට පස්සේ මේ තියෙන round trip එක right මේ බලන්න millisecond ගන්න right right round trip min max 4 millisecond round trip එක ඒ කියන්නේ minimum එක එකයි average එක එකයි maximum එක 4 millisecond වලින් එයාට ගිහිල්ලා එනවා ඒ කියන්නේ මේ එහෙට ගිහිල්ලා මෙහෙට එනවා round trip කියන්නේ ඒක right hari ඔය ඇත්තට මේ command එක තවත් කියන්න දැන් මේ command එක අපි ඕගොල්ලෝ දන්නවා මේ t කියලා දානවනේ නේද t කියලා දානවනේ මම ඒකත් පොඩ්ඩක් කියන්නම් හරි මෙතන මොකද මේ practical වලදී මේවා ගොඩක් අවශ්‍යයි practical වලදී කියන්නේ environment එකේ වැඩ කරද්දි සොඩයින sorry මෙතන t කියලා දාන්න බෑ මෙතන අපි දාන්න පුළුවන් repeat 10 දැන් මේ මම මේ මොකද්ද කරේ right මේ repeat මේක මම දන්න මේ මේවා ළමයි දන්නවා හරි
මම ඇත්තටම අර ඉස්සෙල්ලා T කියලා දැම්ම එකක් දාන්න මට Windows වල පුරුද්දට. ඒ කියන්නේ Windows වල නම් continuous pin එකක් දාන්නේ. Continuous pin එකක් දාන්නේ. Continuously අපි backup ඒ එහෙම දාන්නේ pin 192 168 1.50ට දානවා මම හිතන්නේ minus T කියලා. Right? ඒ continuous pin එක මේ කියන්නේ හැම වෙලාවෙම continuous pin එකක් දාන. ඇත්තටම ඕගොල්ලන්ට දැන් සමහරලාට මේ මේක මේ මේ command මේ මේ T එක වැදගත්. වැදගත් වෙන්නේ ඇයි දන්නවද? Continuous pin එකේදී ඕගොල්ල සමහරලාට ඕගොල්ලන්ගේ ඔයා ඉන්න ඔයා හිතන්න domain environment එක. හරිද? Domain environment එක ඔයා ඉන්න PC එකක. ඉතින් ඔයාගේ server එක exchange එක හරි කොහේ හරි මේ ඔයාගේ තියෙන server එකක් තියෙනවා පිට රටක තියෙනවා ඒකේ ඔයා IP එක දාන්නවා. ඉතින් මේ ඔයාට හිටවු ගමන් ඒ කියන්නේ සර්වර් එකල කනෙක්ටිවිටි යනවා එනවා. ඉතින් ඔයා මොකද්ද කරන්නේ? ඔයා මුලින්ම ඔයාට එකක් කරන්න පුළුවන් ඔයා මේ පින් කමාන්ඩ් එක සර්වර් එකට දානවා. ඔයාගේ PC එකේ ඉඳන්. මොකද ඔයාගේ PC එක ඩොමේන් එකේ ඉන්නේ. ප්‍රශ්නයක් නැහැනේ. එතකොට සමහරලාට මේ වගේ ඒ කියන්නේ පැකට් සමහරලාට පැකට් 10ක් 12ක් අතර drop එකක් දෙකක් එන්න පුළුවන්. ඊට පස්සේ ආයි පැකට් දෙක තුනක් අතර ආයි drop එක time out එකක් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම මෙහෙම යනවා. හරි. ඉතින් මෙහෙම යනවා ගියාට පොඩි time out එකක් එනවා. ඒ කියන්නේ මෙහෙම run වෙනවා. run වුණාට පස්සේ පොඩි time out එකක් එනවා. ඊට පස්සේ ආයි දිගටම run වෙනවා. ආයි පොඩි time out එකක් එනවා. ඉතින් ඇත්තටම මෙහෙම අවස්ථා තියෙනවා. ඇත්තටම අපිට නම් මෙහෙම අවස්ථා ඕන තරම් හම්බෙලා තියෙනවා. මොකද සමහරලාට කට්ටිය කියන මේක normal කියලා. normal මෙහෙමයි normal එක සමහරලාට normal එක වෙන්නේ කොහොමද දන්නවද? normal එක වෙන්න හේතු තියෙනවා. මේ වගේ එකක් වෙන්නේ එක්කෝ hit වෙලා. bandwidth එක hit වෙලා. අපි කියනවා ඒකට bandwidth එක hit වෙලා කියලා. හරි? bandwidth එක hit වුණාම ටිකක් data ඇත්තටම data drop වෙනවානේ. ඒ කියන්නේ bandwidth එක hit වුණා කියන්නේ ඒක over utilize වෙනවා. over utilize වුණාට පස්සේ data packet drop වෙන්න පුළුවන් ප්‍රවණතාවය තියෙනවා. එතකොට ඔයගේ එහෙමෙන් ටයිම් අවුට් එකක් දෙකක් යන්න පුළුවන්. හැබැයි බෑන්ඩ්විඩ්ත් එකක් කිසි ප්‍රශ්නයක් නැහැ හිට වෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි ওই කැක්ටි වගේ අපේ ওই මොනිටරින් සිස්ටම් වලින් මේ බෑන්ඩ්විඩ්ත් යුටිලයිසේෂන් එක බලන එකෙන් අපිට පොඩ්ඩක් ලින්ක් එක හිට වෙලා නම් අපිට පේනවනේ තනිකර නිල් පාට කොළ පාට වෙලා. හරි කැක්ටි එක නම් තනිකර කොළ පාට වෙලා. ඒ කියන්නේ අපි දැන් මෙහෙම කැක්ටි එකේ ඩයග්‍රෑම් එක නම් මේක 5MB ලින්ක් යන්න නම් රයිට් 5MB ම පිරිලා. බිඳුවේ ඉඳන්. හරි. හරි එතකොට අනිවාර්යයෙන් මේ පොඩි drop එකක් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. හරි සමහර වෙලාවට එහෙම 5MB පිරිලා නැහැ. හරිද? 5MB පිරිලා නැහැ. හැබැයි drop එකක් තියෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට suspect කරන්න පුළුවන් කොහේ හරි link එකේ මොකක් හරි තියෙනවා. එක්කෝ එක්කෝ physical එකේ right එක්කෝ මොකක් හරි physical එක ගන්න network card එකේ මොකක් හරි ඉතින් දන්නේ නැහැ. ඒක ඊට පස්සේ පොඩ්ඩක් check කරන්න. ඒක සමහරලාට ISP ගේ support එක ගන්න. සමහරලාට WAN link එකේ වෙන්න පුළුවන්. right සමහරලාට සමහරලාට LAN එකේම මොකක් හරි මේ bandwidth එක වැඩි වෙලා, ඒ කියන්නේ bandwidth එක hit වෙලා මේ ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඕ වගේ ප්‍රශ්න තියෙනවා. අතර මේ knowledge එක අවශ්‍ය. දැන් මේ බලන්නකෝ. දැන් අපි කතා කරපු ඒවා. දැන් මට නැත්තම් ටක් ගාලා pin command එක මෙහෙම වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒ වුණාට මෙන්න මේ experience එක තමයි ඕගොල්ලන් gain කරගන්න ඕන. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මෙහෙම time out එකක් ආවොත් සමහර අය කියන එකක් දෙකක් ආවට අවුලක් නැහැ කියලා. ඔව් සමහර වෙලාවකදී අවුලක් නැහැ. හැබැයි අවුලක් තියෙන අවස්ථාවල් තියෙනවා. right? ඉතින් මේවා ඇත්තටම වැදගත්. මේ මම කතා කරපු ඒවා. right? හරි. ඉතින් මේ එක කමාන්ඩ් එකක් ගැන ඉතින් කතා කරේ. ඒ වුණාට ඉතින් අපි මේ ටික ඉතින් කතා මෙහෙම කතා කරන්න ඕනේ නැත්නම් ඉතින් ළමයිට ප්‍රැක්ටිකලි තේරෙන්නේ නැහැනේ මොකද්ද වෙන්නේ කියන එක. මේ රයිට්. ඊට පස්සේ ඔව් අපේ ළමයි එකයි දුමිදු ලොග් වෙලා ඉන්නවා, ගිසින ලොග් වෙලා ඉන්නවා, පාටිසිපන්ට් 1 පාටිසිපන්ට් 5 ලොග් වෙලා ඉන්නවා, විහංග ලොග් වෙලා ඉන්නවා. මේ කියපු දේවල් ටික තේරුණාද? මම දැන් විහංගට නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් අයට ගිසිනට දුමිදුට right හරි ගිසිනට තේරිලා දුමිදුටත් තේරිලා හරි ප්‍රශ්නයක් නැහැ. good හරි හරි අපි ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් session එකට යමු. Right. Right.
හරි ඊට පස්සේ මෙතන කියලා තියෙන මෙතන පොඩි explanation එකක් තියෙන right in the output above the pin packet is 32 bit long 32යි sorry sorry right It was the time field report how many milliseconds the response took. The TTL is the time to leave field, right? Right. Make a And the TTL is the time to leave field. How many milliseconds before the packet expired? Right. Again, a kochana millisecond pramanekin a packet take up in reach on the year. Right. The pin command on Cisco router has a verbose facility that provides the more granularity from what you can specify the source you are pinging. Yes, how many pins, what size you are sending, along with other parameters. Right. So this feature is very useful for testing and is used several times. Is used several times in the accompanying lab scenario. Anivari. I mean, make a medagat for testing. Testing කියන්නේ මොනවා ටෙස්ට් කරනද? Troubleshoot testing වලදී, right? මේක එහෙම කියලා නෑ. මට හිතන විදිහට ඒක තමයි ප්‍රධානම එක. Right? හරි. දැන් බලන්න මේ බලන්න මෙයා නිකන් කියලා එකක් තියෙනවා. Ping අපි මුලින්ම මම මේ command එකක් ගහුණේ ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ දන්නව සමහර අය දන්නව. Right? දැන් මේ මෙහෙම යවන්නේ මම මෙන්න මෙහෙම එකක් යවුවා නේද? කෝ එක. Right. හරි. මේ මොකද්ද මම කරේ රිපීට් 10ක් හරි මේක හොඳට මතක තියාගන්න මේක මාරු ඉම්පෝර්ටන්ට් කමාන්ඩ් එක හරි ඒ කියන්නේ අපිට පැකට් 5ක් විතර යවනවට වඩා දැන් අපි ඩ්‍රොප් එකක් තියෙනවනම් අපිට කෙලිම පැකට් 50ක් 100ක් එකපාර යවන්න පුළුවන් එකපාර යවද්දී එයා බලන්න ඕනේ එකපාර ගිහිල්ලා රීච් වෙනවද කියලා එතකොට අතර නේ ඒ කියන්නේ අපි පැකට් 4ක් විතර යවනවට වඩා අපි කෙලිම කරේ දැන් මම මෙතන මොකද්ද කරේ මම කෙලිම පැකට් 10ක් එව්වා මේ රිපීට් කමාන්ඩ් එක මේ මාර්ග වටින කමාන්ඩ් එකක් මේක මේක සාමාන්‍යයෙන් මේක ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරනවා ගොඩක් යූස් කරනවා රිපීට් මම දානවා 1000 1000 කියන්නේ මොකද්ද ඒ කියන්නේ 100 බයිට් 1000ක් යවනවා එක පිට යවන්නේ කොහොමද පේනවනේ දැක්කනේ සක්සස් රේට් 100% දාහම ආවා මට right ප්‍රශ්නයක් නැහැ නේ ඔන්න ඔහොමයි ඕක ටෙස්ට් කරන්නේ මේ කමාන්ඩ් එක නෝට් කරගන්න මාර වටින කමාන්ඩ් එකක් මේක right මේක ඇත්තටම ඕන වෙන්නේ මේ මේවා ඕන වෙන්නේ වැඩ කරද්දි ඉගෙන ගන්න ඕනේ නැහැ මේවා ඉගෙන ගන්න මේ මෙහෙම මෙහෙම උගන්වන්නෙත් නැහැ ඉගෙන ගන්න ඕනේ නැහැ මේ රිපීට් කමාන්ඩ් එක වැඩ කරන්නේ මෙන්න මේ මේවා වැඩ කරද්දි තමයි මේ වුණා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දි හරි right මේ command එක note කරගන්න ඔයා කෙලින්ම මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ මේක ගහන්න එහෙම මුකුත් හානියක් වෙන්නේ නැහැ slowness යන්නේ නැහැ මේක ගහන්න ඔයා මොකක් හරි connectivity issue එකක් ආවොත් විතරක් එතකොට මේකේ මැද එහෙම drop වෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා හරි හරි මේක මේ මාර වැදගත් command එක මෙන්න මේ repeat 10000 කියන එක හරි 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 දැන් මේ repeat commands මේවල නැහැ right මේ පොත්තලත් නැහැ රයිට් හරි ඊට පස්සේ අපි බලමු ඊගාව එක දැන් ඒකත් තව තියෙන ඒකෝල්ල පින් කියලා නිකන් එකක් ගහලා තියෙන අපි බලමු ඒකන් එක මේ පොතේ තියෙන ඉඳ අපි පොඩ්ඩක් ගහලා බලමු මොකද්ද මේ කියන්නේ කියලා රයිට් නෑ 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 මෙහෙමයි හොප් කවුන්ට් එක තියෙන්නේ ඇත්තටම රවුටරේ කියන්නේ අපි සාමාන්‍ය ට්‍රේස් රවුට් එකේදී තමයි හොප් කවුන්ට් ගැන කතා කරන්නේ රයිට් හරි පින් මම මේ කමාන්ඩ් එක නිකන් ගහලා බලන්නම්කෝ මේක නිකන් පින් කියලා ගහලා බලලා එන්ටර් කරමු right protocol icmp right මේක මොකද්ද මේ තියෙන බුක් එකේ
Right. PIN protocol IP. Right. Datagram. You can specify the source address interface here. Right. Right. මේක ඇත්තටම තියෙන්නේ manual manual type කරන්න තියෙන්නේ right right හරි අපි බලමු ඊගාවට several notation represent the response of pin packet receive right 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 මේ මේක මේ තියෙනවා මේ several notations ටිකක් තියෙනවා right the response that pick that response the pin packet receives right සාමාන්‍ය අපිට one explanation mark per response right සාමාන්‍ය මේ dot එක ආව කියන්නේ මේ time out එක right u කියන එක ආව කියන destination unreachable message right n කියන එක ආවට පස්සේ network unreachable message right එහෙම එහෙම තියෙනවා හරි හරි ඊට පස්සේ ඔන්න ඊගාව command එක trace route හරි right right අපි බලමු මොකද මේ trace route කියන්නේ කියලා right right ඇත්තටම ඊගාව command එක pin command එකක් එක පස්සේ අනිවාර්යෙන් අපි ඊගාවට ගහන command එක මේක නිකන් hand in hand යන වගේ troubleshooting command එක මේක තමයි trace route එක හරි trace route හරි trace route කියන්නේ ඇත්තටම right devices තියෙනවානේ routers තියෙනවානේ hop count එකක් කියන්නේ එක hop එකක් කියන්නේ එක router එක ඇත්තටම හරි hop count key එකකින් ඔයාට එතෙන්ට ඔයා destination එකට reach වෙන්න පුළුවන්. right? ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා හිතන මෙතනින් break කළා කියලා සමහරවිට 5 එක කැපිලා 5 එක damage වෙලා මොකක් හරි scene මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. අන්න එහෙම වුණාට පස්සේ ඔයාට මේක trace කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට හරියට කියන්න පුළුවන් හරි මෙන්න මේ router එක ඉඳලා තමයි මෙතන ඉඳලා තමයි break කියලා තියෙන. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා තියෙන මෙතන link එක. එතකොට ISP ට කියන්න පුළුවන් මෙන්න මේ පැත් මෙතන තමයි මෙන්න ඕගොල්ලන්ගේ මේ IP එක ඉඳලා මේ IP එකට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ බලන එක physical damage එක ඒගොල්ලෝ එක්ක 5 එක slice කරලා මොකක් හරි කරලා ඒගොල්ලෝ මේ එක හදනවා. right බලමු මේ මොකද්ද කියන්නේ කියලා. trace route is a very widely used facility which can test network connectivity right and it's handy tool for measurement and management. trace route follows the destination IP address by sending UDP packet with a small minimum TTL field right and then listen to the ICMP time exceeder response. As the trace route packet progresses, the record are displayed hop by hop. Each hop is measured by 3 items. An asterisk indicate that hop has exceeded time limit. මේ asterisk එකක් ආවා කියන්නේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. right? asterisk එකක් ආවා කියන්නේ ඇත්තටම එහෙම එහෙම ඒ කියන්නේ යාගේ time limit එක පැනලා යාට එතන ඉඳලා කොහෙට හරි reach වෙන්න බෑ කියන එක. right? හරි දැන් අපි බලමු පොඩ්ඩක් ට්‍රේස් රවුට් එකක් දාලා මම අපි පොඩ්ඩක් මේකෙදි බලමු හරි ට්‍රේස් රවුට් එකක් දාමු කියන දෙක 168යි එකයි 50ට තමයි 60 හරි ඊට පස්සේ අපි මෙහෙම කරමු අපි මෙතන ඉඳලා දාමුකෝ අපි පොඩ්ඩක් ඉන්නකෝ මෙතන ඉඳලා දාන්න admin
Cisco trace route එකසි අනු දෙකයි මම දානවා රවටයට දාමකු එකයි දෙසී පනස්සතු හරි ට්‍රේසින් ද රවට්ටු හරි දැන් එයා යනෝ හරි හරි දැක්කනේ එයා 3 මිලිසකන් වලදී එයා ඇත්තටම රීච් වුණා හරි කිසි ප්‍රශ්නයක් නැහැ 254 කියන්නේ ඇත්තටම මගේ රවුටරේ මම ඉන්නේ කොහෙද දැන් මේ මම ඉන්නේ මේ මම ඉන්නේ ස්විච් එකේ රයිට් ඕ දැන් ඇත්තටම මෙහෙම දැන් මේක අහනවා අපේ මෙයා ප්‍රශ්නයක් අහනවා ගිසිනා ගිසිනා අහනවා මේක මේක වැඩ කරනවද කියලා මේක මේකේ වැඩ කරන්නේ නැහැ මේක වැඩ කරන්නේ නැහැ මේක වැඩ කරන්නේ කොහෙද මේක වැඩ කරන අපේ PC වල right මේ තියෙන PC එකේ වැඩ කරනවා එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන PC එකේ ඉඳලා ට්‍රේස් රවුට් එකක් දාලේ TRA CERT හරි 192 168 1.254 දාන්නකො මගේ ඩිවයිස් එකේ ඉඳලා හරි අන්න දැක්ක නේද මේකේ එක හොප් එකයි තියෙන්නේ මොකද මම මේ මගේ රියල් රවුටර්ස් වලනේ එතකොට මේකේ එක රවුටරයක් තියෙන රවුටරේ ඉන්ටර්ෆේස් එක තමයි 254 කියන්නේ රයිට් දැක්ක නේද ට්‍රේස් එක කම්ප්ලීට් කියලා එතකොට මේ දෙකක් හරි මේ දෙකක් කියන්නේ මේ ඇවිල්ලා PC එකේ ඉඳලා දාවපු එක රයිට් එතකොට PC එකේ ඉඳලා දාන්න හොඳට මතක තියාගන්න. එතකොට command එක ඇවිල්ලා TRA CERT. හරි trace route එක. හරි හැබැයි device එක Cisco device එක router එක switch එක ඉඳලා දැම්මොත් full command එක ගහන්න ඕන. ඔන්න ඔහොම එන්නේ. හරිනේ ඔය දෙක මතක තියාගන්න. හරි. හරි. සොරි කමාන්ඩ් එක වැරදි මෙතන ඉඳලා ගහමු TRACE route ROT හරි 8.8.8.8 නිකන් ගහලා බලමු කමාන්ඩ් එක මේවා යනවා කීයක් යනවද? ඕගොල්ලෝ දන්නවනේ hop count කීයක් යනවද? මේක maximum යනවා hop count 30ක් වෙනකම්. right? මේක යනවා 30ක් වෙනකම්. maximum hop count. hop count කියන්නේ router interface එක. right? නැත්නම් routers. හරි? 30ක් වෙනකම් යනවා. ඒතර ඒගොල්ලෝ ඇත්තටම මේ command එකෙන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ command එකෙන් කියන්නේ right? මේක මැක්සිමම් 30යිනේ මේක වැඩි කරන්න බෑ රයිට් මැක්සිමම් 30යිනේ එතකොට මේ 30කට කලින් ලෝකේ කොහේ ගියත් රවුටර්ස් 30කට කලින් මේක රීච් වෙනවා ඒ කියන්නේ රවුටර්ස් 30කට කලින් මොන එන්ඩ් එකට ගියා ලෝකේ මොන කෙරවලට ගියා ටක් ගාලා එතෙන්ට යන්න පුළුවන් රයිට් හරි දැන් මේක අපි ආයි නෝට් එකට පොඩ්ඩක් යම් බලන්න. නෝට් එක මොකද්ද කියන්න බලමු.
The trace route is a very widely used facility which can test network connectivity. It's a handy tool for measurement and management. Trace route follows the destination IP address. Destination IP packets by sending UDP packet with a small trace route එක එයා මොනවාද යවන packets කවුරු හරි අහුව trace route එක යවන UDP user data කන් පොටෝ ඒ කියන්නේ ඇත්තටම user data කන් පොටෝ අපි දන්නවා මේක non reliable right UDP ගැන අපි දන්නවා මේක not reliable මේක මේක ඇවිල්ලා ඒ කියන්නේ ගියා આવොත් આવ ඒ වගේ right මේකේ මේ three way handshake එකක් වෙන්නේ නැහැ අපේ TCP වගේ UDP කියන්නේ නේ connection less communication එකක් right right it was then listen for an ICMP time exceeded response as the trace route මෙන්න මේ තියෙන ICMP then listen for ICMP time exceeded response මෙන්න මෙයා මේක තමයි listen කරන්න ඉන්නේ දැන් මෙතන මේ star එක එන්නේ ඇයි මේ තියෙන and star asterisk asterisk එකේ and එන්නේ ඇයි කියලා ඇහුවොත් indicate that a hop has exceeded in the its time limit ඒ කියන්නේ එයා අර බලන්න හිටපු කාලේ ඒ කියන්නේ ඒ කාලය ඇතුළත ස්ටෑන්ඩඩ් ටයිම් එකක් තියෙනවානේ ඒ ස්ටෑන්ඩඩ් ටයිම් එක අනුව එයාට රෙස්පොන්ස් එකක් නැහැ රෙස්පොන්ස් එකක් නැහැ දැන් මේක ඇත්තට මම මේ මෙතන මොකද්ද කරලා තියෙන්නේ මෙතන මම මේ රියල් මගේ ස්විච් එකක් අරගෙන මම මේකට ස්විච් එකේ ඉඳලා පින් කරලා තියෙන මොකටද මේ මේ Google server එක නිකන් හරි මේ DNS එකට හරි ඇත්තටම මේ මේක කොහොමත් එන්නේ නැහැ නේද එතකොට මේ තරුවෙන් කියන්නේ මොකද්ද මේ ඇස්ට්‍රික් එක මේ ඇස්ට්‍රික් එකෙන් කියන්නේ මේ කියන එක තමයි කියන්නේ මම ඒක මේ ඇස්ට්‍රික් එක පෙන්නුවේ මේ තින් ඇස්ට්‍රික් ඉන්ඩිකේට් ද හොප් සැක් එක්සීඩඩ් ද ටයිම් ලිමිට් ඒ කියන්නේ ඒ හොප් එකේ ඉඳලා එයා බලාගෙන හිටපු ටයිම් එක කියන්නේ ඉවරයි නැත්තම් එයා වෙන එකකට එයා රීච් වෙන්න ඕන හරි මේක මේ දෙකත් මේකත් කියනවා අර මේ 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 අතට මේ බුක් එක හොඳයි මේ බුක් එකේ හොඳයි කියන්නේ බලන්න දැන් අර මම උගන්වපු එකත් මේකේ තියෙනවා Cisco routers use trace route command whereas Windows PC use mega TRACERT තේරුණානේ එතකොට මේ බුක් එක හොඳ බුක් එකක් මේ හොඳ ස්ටෑන්ඩඩ් බුක් එකක් මේක අවශ්‍ය දේවල් කියලා තියෙනවා හරි right මේ තියෙන maximum hop count කියලා right හරි දැන් බලන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරි දැන් මෙයා මේ කනේ මේ ඇත්තට මේ pin 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 command එකක් දාලා තියෙනවා right එතකොට මෙයා pin එක නේද අපි බලමු පොඩ්ඩක් ඉන්න මම දැන් Google එකේ මම lookup ns lookup එකක් ගහලා හරි lookup එකක් ගහලා අපි ගහමු www google.lk හරි මෙන්න IP එකක් ගත්තනේ හරිද මේ IP එක මේ IP එකට අපි දාමු කොට ට්‍රේස් රවුට් එකක් නැද්ද එතකොට හොයා ගන්න පුළුවන් නේ අපිට හරි මේක හරි දැක්කරේද මේක එලියට ගියේ ගේට්වේ මගේ ගේට්වේ එක තමයි හරිද ළමයිට පේන ඇති මගේ ගේට් එක තමයි මේ හෝම් රවුට් එක කියලා ඒගොල්ලෝ යා ඉන්ඩිකේට් කරේමේ හෝම් රවුට් එක රයිට් ඒ කියන්නේ එලියට ගියා ටයිම් අවුට් එකකුත් ආවා හරි දැන් මොකද්ද හිතේන දැන් ටයිම් අවුට් එකක් ආවා ටයිම් අවුට් එකක් ආවා කියන්නේ එයා එතනින් එහාට ප්‍රොසීඩ් වෙයිද නැද්ද ඔ කොහොම හරි දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ
මේක මෙහෙම දැන් එක තැනක බ්‍රේක් වුණාට පස්සේ හරි ආයි කොහමද ප්‍රොසීඩ් වෙන්නේ? රයිට්. එක තැනක මෙතන ඉඳන් දැන් මෙතෙන්ට රීච් කරා. හරි. මෙතන ඉඳලා මෙන්න මගේ රවුටරේ. හෝම් රවුටරේ. හරි. හෝම් රවුටරේ තියෙනවා. හෝම් රවුටරේ ඉඳලා දැන් මෙයා ආයි යන්න එපේ. මෙයා වෙන කොහේ හරි එළියේ මේ මේක ඇවිල්ලා අපේ ISPs ලාගේ තියෙන රවුටර් එකට යන්න එපේ. අනිවාර්යෙන් මේක කොහේ ඩයලොග් රවුටරයක් වෙන්න එපේ ISP. හෝම් රවුටරේ ඉඳන් අනිවාර්යෙන් ඩයලොග් රවුටරේ එයා හෑන්ඩෝ කරන්න එපේ. ඊට පස්සේ එයා අවශ්‍ය කෙනාට දෙනවනේ එහෙමනේ වෙන්නේ. හරි. එතකොට ඔහොමනේ තියෙන්නේ නෙට්වර්ක් එක සාමාන්‍ය නැද්ද? يعني ඔහොම තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් ආයි නෝට් එක යමු. ඒක තියලා දැන් මේකේ බලන්න මේකේ නම් ගානට ගිහිල්ලා තියෙනවා නේ. මේක 21න් ඉවර වෙලා. හරි 21 ඉවර වෙලා. එතකොට බලමු මගේ මේ වෙබ් සර්වර් එකක් තියෙනවා. මම තව එකක් ඕපන් කරන්නම්. නිකන් ට්‍රේස් රවුට් එකක් දාලා පින් ඕ සෝරි. මොකද උනේ? දැක්ක නේද මොකද උනේ? ඇයි මේ රිකෙස්ට් ටයිම් අවුට් එක දෙකක් ගියේ? මොකද්ද හිතෙන්නේ? ඈ දැන් ගන්නට යනවා. ප්‍රශ්නයක් නැහැ. මේ ඇත්තටම මගේ වෙබ් සර්වර් එක. right දැන් ඒක යන ප්‍රශ්නයක් නැහැ. හරි දැන් අපි බලමු මේක පොඩ්ඩක් ඩිස්කස් කරමු. හරි. right the trace route is very useful command when you want to troubleshoot network connectivity issues. අනිවාර්යයෙන්ම මේක තමයි වැදගත් මේක. හරි. Trace route is a very useful command you want to troubleshoot. Although it's outside its scope the CCNA syllabus. Oh CCNA syllabus එකට අතරම අදාළ නැහැ. උන්හාට මේක working environment එකේ වැදගත්. හරි. Trace route works by sequentially incrementing the TTL field of UDP packet only used in Cisco and Linux. Microsoft Windows TRACERT command uses IPMP echo. මේක අපි කතා කරන්නේ. right. Every packet has a TTL value associated with it each time the packet reaches a hop. Hari. Its TTL value is discreted by 1. The first packet is sent to the destination with TTL 1. Right. Router 1. Because its TTL value has dropped to 0, the router send an error message TTL exit to transit.
Then the second packet is sent ETL to this reaches router 2, right? Which also send the same error message route, right? Ohoma tamai yanne, right? All hops except for one last should return a TTL exit transit message, as the last hop should return the destination unreachable port unreachable message, indicating it cannot handle receive packet, right? Hari. Right. දැන් අතරම මේකේ තියෙන්නේ මේ TTL මේ මෙතන යන්නේ මේ time to මේ ඔක්කොම මිලිසකන් තමයි මේ ඇවිල්ල ඔක්කොම right මෙතන 81ක් තියෙනවා. හරි. මෙතන 81ක් තියෙනවා. ඊට පස්සේ මේකේ මේකේ මේ මොකද්ද මේ? හරි. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි මේක ඇවිල්ල මොකද්ද? මේක ඇවිල්ල average එක. හරි. Average TTL value එක මේක ඇවිල්ලා normal normal TPL value එක මේක ඇවිල්ලා maximum TTL value එක හරි ඕක තමයි මේක right ඒ කියන්නේ මේ තුනක් තියෙන එකයි හරි හරි අපි පොඩ්ඩක් මේ බලමු පැකට් අපේ මේ තියනවා නේද මේ ඕගොල්ලෝ දන්නවා මේ මොකද්ද this one අපි බලමු වයශාක් දන්නවනේ වයශාක් වයශාක් කියන්නේ මේ අපි ඇනලයිසින් ටූල් එකක් තියෙනවා පැකට් ඇනලයිසින් ටූල් එක ඒ කියන්නේ මේක නම් ඕපන් සෝස් පැකට් ඇනලයිසින් ටූල් එකක් නේ මේක මාර වටිනවා දැන් මේකෙන් අපිට පැකට් ගැන ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන් අනම්මනම් මේකෙන් කරන්න පුළුවන් අපිට right ඉතින් මේක දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නේ පොඩ්ඩක් වයශාක් අපි මේක ගත්තොත් අපි ගැලින්ම ගමු ඉන්ටර්නෙට් වයිෆයි එකම ගමු රයිට් හරි ඔන්න වයශාක් මේකට තමයි වයශාක් කියන්නේ මේ කැප්චර් ඉන්ෆෝම් වයිෆයි රයිට් දැන් මේක ගොඩාක් වැදගත් මේක ගොඩාක් වැදගත් මොනවද දන්නවද නෙට්වර්කින් ප්‍රොටෝකෝල්ස් ඉගෙන ගන්න ලෙවල් එකට වැදගත් ඒ කියන්නේ පැකට් වල මොනවද තියෙන්නේ මේක යනවා ඩීප් ලෙවල් එකට යනවා පැකට් එකේ තියෙන ඒවා දැන් මේක බැලුවොත් දැන් බලන්න TCP අපි දන්නවා TCP වල මේ acknowledgement එකේ තියෙනවා sequence එකේ තියෙනවා රයිට් මේ window එක කියනවා length එක තියෙනවා රයිට් ඉතින් ඔය වගේ තියෙනවා send act තියෙනවා රයිට් දැන් අපි මෙතන search කරොත් බලමු අපි මෙතන TCP විතරක් ගහමුකෝ TCP හරි හරි TCP විතරක් සර්ච් කරොත් මෙන්න TCP and UDP හරි දැනට මේ කියන්නේ මගේ මගේ sorry right මේ වයශාක් එක ඕගොල්ලෝ දාගෙන තියෙන්නේ දාගෙන ඇත්තේ නේ ළමයි වයශාක් නියමයි ළමයි වයශාක් දාගෙන ඉන්නේ right හරි ඒගොල්ලෝ දන්නෝ මේවා එතකොට දැන් මේවා බලන්න දැන් බලන්න දැන් මේකේ දැනට මේ මොනවද තියෙන්නේ හරි මේ මොනවද දැනට මේ තියෙන්නේ ඇත්තට මේ දැනට කවුද දන්නේ මේ මොනවද තියෙන්නේ කියලා මේ පෙන්වන්නේ මොනවද ඈ මේ මෙයා මොනවද මේ Wi-Fi එක මේ මගේ Wi-Fi එක කැප්චර් කරන්නේ මොනවද මේ කැප්චර් කරන්නේ ඇත්තටම communication එක කැප්චර් කරන ඔයා ඒ කියන්නේ මගේ දැනට ඇතිලා තියෙන මේ මොනවද transmission බලන්නේ දැන් ඔයා ගලන්න මෙතන මගේ CMD ගිහිල්ලා මම ගහනවා command එකක් හරි මම ගහනවා next stack minus a කියලා ගහන්නකෝ බලන්න right මේ මොනවද මේ මම දැනට ඇති කරගත්ත sessions නේ මම දැනට ඇති කරගෙන ඉන්න sessions right TCP වල මෙන්න මේ වගේ sessions වගේක් ඇති කරගෙන ඉන්නවා right එතන මේ නේ අතන මේ command එකත් වටිනවා සාමාන්‍ය මේවා සාමාන්‍ය Windows level එකේදී වැදගත් command මේ net stack එහෙම minus a ගැව්වට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මොන හරි virus එහෙම තියෙනවනම් එක එක unknown TCP UDP connection establish වෙලා තියෙනවා මෙතනින් trace කරගන්න පුළුවන් ඒ කියන්නේ යා unknown bandwidth එක utilize කරනවා නම් මොකක් හරි හේතුවක් නිසා ගොඩක් virus වලදී ওই issue එක එනවා හරි ඒවා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එහෙමත් තියෙනවා හරි හරි ඊට අමතරව හරි දැන් මේක බලන්නකො මේ ෆ්‍රේම් එක දැන් අපි බලමු මේ ෆ්‍රේම් එකේ දැන් ෆ්‍රේම් 1 හරිද 54 byte on wire right 54 byte capture කරලා
හරි 54 කැප්චර් කරලා තියෙන. හරි ඊට පස්සේ ඊතනෙට් 2 මෙන්න හුවාවි එක. හරි මේ හුවාවි මේ ඇත්තටම මගේ රවුටරේ මැක් එක. හරි ඊට පස්සේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් වර්ෂන් 4. රයිට් මෙන්න IP එක. හරි මේ 192.168.1.5 කියන්නේ මේ මගේ IP ඇඩ්‍රස් එක. හරි මේ session එක establish කරලා තියෙන මෙන්න මේ IP එකත් එක්ක. දැක්කන් TCP එකේ මේ අයලා destination IP එක, මේ අයලා source IP එක. මේ connection එකේ transmission control protocol right source port එක කීයද? 59.38. හරි destination port එකේ මේ අයලා arbitrary port. අපි මේවට කියනවා arbitrary port කියලා. මේ අයලා random generated port. මේවා randomly generate වෙන්නේ. හරි එතකොට මේවා randomly generate වෙන port. අපි ඇත්තටම මේ මම ඇත්තටම වයසක් වෙනම උගන්නන්න හිතාගෙන ඉන්නවා. මොකද වයසක් කියන්නේ වෙනම subject එකක්. හරිද? වයසක් කියන්නේ මේක deep packet inscription. ඒ කියන්නේ A level එකට kilobyte වලට, ඒ කියන්නේ ගොඩාක් packet level එකට යන්න පුළුවන්. right? ඉතින් මේ වයසක් කියන්නේ වෙනමම මේ monitoring විදියක්. ඒක දැනගන්න ඕනේ. ඒක ඇත්තටම හරි interesting. ඉතින් ඒක දන්න right? ඉතින් මේ ඒක ඇත්තටම මාර වැදගත්. ඒක ළමයිට මේ ගොඩක් knowledge එකක් තියෙනවා. ළමයිට ටක් ගාලා වයශාක්‍යයක් දාලා බලන්න පුළුවන්. ඇත්තටම වයශාක් වලින් මේ ඔය හැකින් එහෙමත් අහු වෙනවා. හරි හැකින් කරන ඒවා අල්ලන්න පුළුවන්. හැබැයි ඒක දැනගෙන ඉන්න ඕන හරියට. ඒ කියන්නේ ඔයා හිතන්නකො unknown packet ආවට පස්සේ unknown packet හිතන් මෙයා අල්ලනවානේ, මෙයා capture කරනවානේ. ඒතකොට ඔයා දැනගන්න ඕනේ මේ network එක අපිට මෙහෙම packet එක මෙහෙම packet එන්න බෑ. මේ වගේ bandwidth එක utilize කරන්න බෑ. මේ වගේ IP address මේ වගේ session කොහෙන්ද ඇතිලා තියෙන්නේ? right? ඊට පස්සේ අර ඒ knowledge එක එනවාට. ඒතකොට ඔයා packet right? ඉතින් ඒ වගේ තමයි ඉතින්. හරි? right. හරි ඊට පස්සේ අපි බලමු දැන් මේ බලන්න දැන් මේ port එක තියෙනවා නේ. දැන් මේක මම අර command එකක් ගැව්වා නේද? මේක කො cmd right. හරි මේකේ මොකද්ද මේ source? බලමු මේ source port එක මට මතක නැහැ කියද 59.38 තියද කියලා බලන්න. මෙතන 59.38 අනේ නිකන් ටෙස්ට් කරන්න මේ 59.38 කියන 59.38 59.39 තියෙනවා source port එක. 59.38 39 තමයි තියෙන්නේ. 59.39 38 තාම පෙන්නලා නැද්ද? බලමු වෙන පැකට් එකක් අරන් බලමු. රයිට්. රයිට්. ඔව් අපි ඊට පස්සේ අපි බලමු මේ ටෙල් මොන හරි වෙන මොකක් හරි බලමු. අපි මේකේ බලමු. ටෙල් නෙට් එකක් බලමු. ටෙල් නෙට්. රයිට්. අතරම ටෙල්නෙට් සෙෂන් එකක් නැහැ නේ. මොකද වයර්ලස් මම Wi-Fi එකත් එක්ක ටෙල්නෙට් කරන්නේ නැහැ නේ. තේරෙනවද? Wi-Fi එකත් එක්ක ටෙල්නෙට් කරන්නේ නැහැ. ඊට පස්සේ රයිට්. අපි මේකේ රයිට්. අපි මේකට දෙමු මගේ මෙන්න මේක. මම දැන් ටෙල්නෙට් කර කර ඉන්නවනේ මේකක්. මට මතක නැහැ මේ දෙකෙන් එකක් වෙන්න ඕන. ඊතනෙට් ලෝකල් ඒරියා කනෙක්ෂන්. ඒක බලමු. දැන් මොකද මම ටෙල්නෙට් කරනවානේ. මම මොකද ටෙල්නෙට් කරන්නේ කොහෙද? මම ටෙල්නෙට් එකක් කරනවානේ. මම මේ ඇත්තටම මම මේ මොකද මගේ රවුටර්ස් හරි. ඊතනෙට් 2 එක බලමුකෝ. network 2 එකට පොඩ්ඩක් බලමු. මෙයා අපිට පෙන්වයිද කියලා network 2 right. හරි network 2. ආ මෙතන wifi තාම තියෙන. හරි පොඩ්ඩක් ඉන්න බලන්න මෙතන.
මෙහෙම කරමු අපි වයිශක්. yes වයිශක්. right වයිශක් එක ඕපන් කරලා Telnet. Admin Cisco. Shock. මේකේ අපිට මෙම කරු අපි මට ඕනේ මේක මේ right preference වල advance capture එකේ මේක බලමු ඊතනෙට් දාමු බලමු මතක නැහැ ප්‍රොටෝකෝල් එක මොකද්ද කියලා හරි අපි බලමු මේක මේ right හරි එතකොට අපිට මෙහෙම capture කරන්න පුළුවන් right අපි මේක අවශ්‍ය වෙලාවෙදී අපි මේක ICMP එක බලමු පොඩ්ඩයි මම මේක wireless එක දාලා ඉන්න ICMP මොනවද තියෙන්නේ කියලා බලමු අපි ඉගෙන ගත්ත එකද මේකේ ICMP ICMP මේක Wi-Fi පොඩ්ඩක් ඉන්න ආයිදාමු අපි Wi-Shark එක දාලා අපි start කරමු ආයි wireless එකෙන් යමුකෝ wireless එක දාලා දැන් මෙයා ඩිටෙක්ට් කරන්න මෙතන අපි ගහමු ICMP එක ICMP 6 ICMP හරි ICMP එක අපි මෙතන අපි මෙයාට දාමු PC එකනේ T එකක් දාමු minus T where's the wires right දැක්කනේ දැන් ඇත්තටම මම මොකද කරේ මම මේ ICMP right ICMP මම ඇත්තටම මෙතනදී මම කරේ මොකද මට මේක පෙන්වන්න ඕන වෙලා තිබ්බේ මෙතන අපි ICMP කියන්නේ අපි දැම්මනේ මේ ඉන්ටර්නෙට් මේ මැසේජින් ප්‍රොටෝකෝල් එකෙන් අපි මම මේ ඇත්තට මේ ICMP එකෙන් ICMP එක එන්නේ ICMP එකේ තමයි මේ පින් කියන එක වැඩ කරන්නේ හරි මම මෙතන මම මොකද්ද කරේ මම දැන් කනෙක්ට් වෙලා ඉන්නේ ඇත්තට මම කනෙක්ට් වෙලා ඉන්නේ මගේ Wi-Fi එකට හරි Wi-Fi එකෙන් මම නිකන් පින් කමාන්ඩ් එකක් දැම්මා මොකද්ද දැම්මේ මේ සර්වේ එකට දැම්මේ හරි දැන් ඇත්තටම ඒක දැන් කන්ටිනියස් එකක් දැම්මේ එතකොට දැන් බලන්න කන්ටිනියස් එකක් දාලා මම මේ පැකට් එක මේ යන එකට තමයි මේ ට්‍රේස් කරන්නේ රයිට් මේ තියෙන ට්‍රේස් කරන එක මේ තියෙන එතකොට ICMP පැකට් එක තමයි මේ අල්ලගෙන අපිට පෙන්වන්නේ ඒකේ තියෙන ඒවා හරි එතකොට ඒකේ තියෙන ඒවා මේ තියෙන අපිට තියෙන ඒවා IPMP version 6 හරි ඒක ඩීප් ගියාට පස්සේ මේ ඩීප් යන්න පුළුවන් මේ next header එක හරි hop limit එක රයිට් මේ source එක destination එක රයිට් ඉතින් එහෙම එහෙම ඔයාලා තියෙන මේකේ තියෙන චෙක්සම් එක රයිට්
ඒකන්නේ චෙක් සම් එකෙන් කරන්න ඒකන්නේ ඒ පැකට් එක එතෙන්ට ඒ විදිහටම රීච් වුණාද කියන එක හෙර චෙකින් මැකනිසම්නේ. ඊට පස්සේ මේ තියෙන එක ෆ්‍රේම් එක රයිවල් ටයිම් හරි ස්ටෑන්ඩර්ඩ් ටයිම් එක හරි. ඉතින් මේ ඔක්කොම තියෙන මේ ඩීටේල් ටික තියෙනවා හරි හරි මේ ICMP පැකට් එක ෆේම් ලෙන්ත් එක කැප්ච ලෙන්ත් එක මාක් එයා කැප්ච කරපු ඒවා තියෙන හරි මේ කලරින් රූල් එක. ඉතින් මේවා පොඩ්ඩක් ඇනලයිස් කරන්න ඕන. මේවා ඇනලයිස් කරාට පස්සේ ඕගොල්ලන්ට හරියටම තේරෙනවා මේ පැකට් වල තියෙන ඩීටේල්ස්. අතර මේවත් එක්ක තමයි මේ ස්ටඩි කරන්න. දැන් පොත් එහෙම රීඩ් කරද්දි මේවත් එක රීඩ් කරද්දි මේවා ඉතින් ඔයා කැප්චර් කරලා දැන් මේක මහ ලොකු දෙයක් නෑ ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ට කරන්න තියෙන වයසක් ඉන්ස්ටෝල් කරන්න වයසක් කෙලින්ම එනවා වෙනම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන් නැත්තම් GNS3 එකෙන් එනවා. GNS3 එක ඉන්ස්ටෝල් කරාට පස්සේ වයසක් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරලා ඕගොල්ලෝ ඩොංගල් එකෙන් හරි මොකින් හරි ගියාට පස්සේ ඕගොල්ලන්ට අර කනෙක්ෂන් ටයිප් එක ඒකට දෙන්න පුළුවන්. දුන්නට පස්සේ ඔයා එක එක කමාන්ඩ්ස් ගහලා එක එක බ්‍රවුස් කරද්දි ඉන්ටර්නෙට් යද්දි එක එක දේවල් කරද්දි ඒ ඩේටා පැකට් එක කැප්චර් කරනවා. කැප්චර් කරලා ඔයාට ස්ටඩි කරන්න පුළුවන්. හරි. හරිනේ නේ. රයිට්. ඉතින් මේක නිකන් ජෙනරල් අයිඩියා එකක්. ඔයාට මේක මේක මම මේ ඕගොල්ලන්ට කිව්වේ මේක මේ නිකන් මේ මම ඕගොල්ලන්ට පෙන්වුවේ මෙහෙම දේවල් තියෙනවා. ඕගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලන්න. නේද? හරි. හරි. capture in එක. හරි. හරි හරි ඊට පස්සේ මේ අපි මේ ආප් එකත් බලමුකෝ පොඩ්ඩක්. රයිට්. අපි අද ඇත්තටම මෙහෙ පොඩ්ඩක් ලයිට්නින් මේ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපි තව පොඩ්ඩකින් මේ මේ සෙෂන් එක ඉවර කරමු. ඊට ඉස්සෙල්ලා කියන්නේ අපි ලොකු දෙයක් අද කරේ නැහැ. ඒ වුණාට අද ලොකු දෙයක් කරේ නැහැ කියන්නේ පොඩි දේවල් ටිකක් කතා කරේ. හැබැයි ගොඩක් ඉම්පෝර්ටන්ට් දේවල් ටිකක් කතා කරේ. අපි පොඩ්ඩක් මේකත් බලමු. හරි. right app resolution protocol මොකද්ද app resolution? ඇත්තටම app ඔයා දන්නවා මේක ඇත්තටම ගොඩාක් මේ layer 2 වල ගොඩාක් වටින එකක්. ඇයි layer 2 වලට වටින? මේ app එකෙන් මොකද කරන්නේ? මම පොඩි ප්‍රශ්නයක් අහන්න අපේ කට්ටියකින්. දැන් මම මෙච්චර වෙලා කතා කරානේ. එතකොට අපේ කට්ටිය මට කතා කරන්න ඕනේ නැහැ. ඇත්තට මේ app එකෙන් මොකද්ද කරන්නේ? කවුද ඉන්නේ අපේ ටීම් එකකෝ අපේ පාටිසිපන්ලා? අද ඉන්නවා ඇත්තටම අද ඉන්නවා නිතින් ඉන්නවා විහංග ඉන්නවා ගිනීෂ ඉන්නවා දුමිදු ඉන්නවා චයන්තික ඉන්නවා. අපේ පරණ සෙට් එක කොහමාරේ ජොයින් වෙලා. හරි. ඇත්තටම හරි සතුටුයි මේ ළමයි ටික හැමදාම මම සෙෂන් එකක් කරොත් මේ ළමයි ටික අනිවාර්යයෙන්ම ජොයින් වෙනවා. ඉතින් මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳ මේ කියන්නේ මේගොල්ලා උනන්දුවත් තියෙන ළමයි ටික. රයිට්. ඉතින් ඇත්තටම දැන්තර මම මේ වීඩියෝ එක සමහර මම YouTube වලට දානවා. ඒ වුණාට එහෙම ලොකු කට්ටිය බලනවා වගේ මට ෆීල් වෙන්නේ නැහැ. මොකද එහෙම ඉතින් ඌමනා තියන අය බලනවා කියන එක මම දන්නවා. හරි. ඉතින් මේ අපි ළමයි කොහොම හරි මේ වලට යොමු කරන්න තමයි අපි try කරන්නේ. right. හරි. මේ ඇත්තට මේ knowledge එක share කරන්නේ. right. ඉතින් ඇත්තට මට මේ හරි. බලන්න මම මේ අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ආප් එක යූස් කරන්නේ මොනාටද? ආප් කමාන්ඩ් එක මොනවාද දන්නේ? ළමයි. IP convert වෙනවා විහංග කියන discover mac add mac address entire net discover. yes that's the correct one. yes IP convert වෙනවා. ඒකත් හරි. හරි. ඇත්තටම address resolution protocol එක කියන්නේ මේක හරි මේක මේ protocol එක වැඩ කරන්නේ කොහේදද? හරි. මේක ඇත්තටම මැක් ලේ එකේ වැඩ කරනවා. හරි. data link ලේ එකේ. මොකද අපිට මේක වැදගත් ඇයි දන්නවද? හරි. right. මේ app එක right. මේ app කියන එක වැදගත් address resolution protocol එක. හරි. address resolution protocol එක. right.
සාමාන්‍ය අපි දන්නෝ layer 2 L2 අපි L2 කියලා තියෙනවා layer 2 එකේ තියෙන දැන් layer 2 switches නේ සාමාන්‍ය අපි කියමු 2960 වගේ ගත්තොත් POE switch එකක් ගත්තොත් මේක තමයි සාමාන්‍ය layer 2 වල හොඳම switch එක නේ දැනට තියෙන Cisco වල මේක තමයි හොඳම switch එක layer 2 වල එතකොට මේ 2960 switch එකක් ගත්තොත් මේ 29 switch මේක අනිවාර්යයෙන් ඒගොල්ල port තියෙනවනේ නේද port port 24 ඒවා තියෙනවා 48 ඒවා තියෙනවානේ සාමාන්‍ය 24 එකක් ගන්නකො 24 කියන්නේ port 24යි මෙතන තව එකක් කියනවා gigabit port 4ක් කියනවානේ මෙතන gbix දෙකක් ගන්න පුළුවන් gbic right ඒ කියන්නේ අපේ fiber convert කරනවා light signal එක convert කරනවා data වලට ඒක ආයි අනිත් පැත්තට වෙලා එහා පැත්තේ end එකේ තව location එකකට department එකකට වදිනවානේ fiber meter 100ට වැඩි හරි ඕවා ඉතින් අපි දන්නවනේ හරි එතකොට මම මේ කියන කයිට කරන්නේ එතකොට මේකේ මේ switches වල අපි දන්නවා cam table එකක් තියෙනවානේ cam table එකනේ cam දැන් මම ඒව දැන් switches ගැන වෙනම කරනවා cam table එක. එතකොට cam table එකේ මොකද්ද වෙන්නේ? cam කියන්නේ contain addressable memory නේ. contain addressable right contain addressable memory table එක cam table එක. හරි. දැන් මේ කැම් ටේබල් එක ඇත්තරම මම කැම් ටේබල් එක ගැන කිව්වොත් කැම් ටේබල් එකේ තියෙන මොනවද? හරි. දැන් ස්විච් එකක් ගත්තොත් ඒකේ තියෙනවා port නේ. port 1 2 3 4 5 6 7 ඔහොම තියෙනවා නේ. ඊට පස්සේ port එකට අදාළ MAC එක තියෙනවා. MAC address එක. media access control එක නේ. හරි. ඊට පස්සේ තියෙනවා status එක. හරි. ඊට පස්සේ තියෙනවා ඇත්තර මේක dynamic ද static ද කියලා තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා මේකේ තව එකක් තියෙනවා VLAN කියලා. නේ? virtual LAN එක. ඒ port එක ආයිති VLAN නේ. VLAN 1 2 3 ඔහොම තියෙනවා. හරි. එතකොට MAC එක එනවානේ. අපි MAC එක ගත්තොත් ABB උදාහරණයක්. මේක BBBC. හරි. ඕක තමයි මොකද්ද? මේක තමයි MAC address table එක නේ. MAC address table එක. හරි. නැත්තම් මේක CAM table එක. හරි. cam table එක. හරි. එතකොට cam table එකත් එක්කම තව එකක් එනවා switch මම දැනට කියන්නම් cam එකත් එක්කම tcam කියලා එකක් එනවා. නේ? tcam එක කියන්නේ ternary addressable memory. ternary contain addressable memory table. මේක එනවා මේක එනවා මොකද්ද මේක එනවා? මේකේ මොනවද දෙන්නේ? මේක දෙකක් එනවා. මොකක්ද දෙන්නේ මේක දෙක? මේක එකක් එනවා quality of service එනවා අනිත් එක එනවා ACL එනවා access control list එනවා ඒ විස්තරات තියෙනවා එතකොට මේ cam table එකේ තියෙන MAC address එකනේ අන්න හරියට එතකොට මේ MAC address එක හදිසිවත් දන්නේ නැත්නම් මොකද්ද කරන්නේ switch එක දන්නේ නැත්නම් එයාට මේ data packet එක කොහෙටද එවෙන්නේ කියලා මේ table එකේ නැත්නම් එයා මේ data packet එක discard කරනවද නැහැ එයා එහෙම discard කරන්නේ නැහැ එයා මොකද කරන්නේ එයා app request එකක් යවනවානේ ආප් රික්වෙස්ට් එකක් යවන. රයිට්? ඒ ආප් රික්වෙස්ට් එකේ මොකද්ද තියෙන්නේ? ඒ ආප් රික්වෙස්ට් එක ඇත්තටම මේ බ්‍රෝඩ්කාස්ට් මැසේජ් යන්නේ. රයිට්? මේ බ්‍රෝඩ්කාස්ට් මැසේජ් එක. ඒ කියන්නේ මෙන්න මේ MAC එකක් දීලා, sorry මේ IP එකක් දීලා, හරි? එයා අහනවා, එයා ඒ MAC එක අඳුරනෝද කියලා අහනවා. හරි? right ඒ MAC එක ඒ කියන්නේ මේකේ MAC එක තියෙනවද මේ IP එකට අදාළ MAC එක තියෙනවද කියලා අහනවා right එතකොට මේ MAC එක තියෙන එක්කෙනා මොකද්ද කරන්නේ මේ MAC එක තියෙන එක්කෙනා එයා ඇත්තට මේ ලියුම හැමෝටම යනවා ලියුමක් කියලා හිතන්නකෝ port 24ටම යනවා ගිහින්ලා මේ ලියුම අදාළ එක්කෙනා මොකද කරා ලියුම කඩනවා open කරලා මේක තමයි මගේ MAC එක කියලා මෙන්න මගේ IP එක කියලා එයා IP එක දෙනවා right ඇත්තටම මේ ආප් රික්වෙස්ට් එක කියන්නේ මාර වටින දෙයක්. හරි. හරි. එතකොට දැන් අපි බලමු නිකන් කමාන්ඩ් එකක් ගහලා නේ. මේක ගහමු අපි මෙතන ගහමු කමාන්ඩ් එක. අපි මෙතනම ගහමුකෝ. මේක මෙතන බොට් වෙලා මම බොට් කරලා දාන්නවා. හරි. මෙතන මම ගහමු ආප් -c. හයි මම දැනට ගැව්වා ආප් -c. ඇත්තටම මේක ඔක්කොම හොයන්න පුළුවන් ආප්
ග්‍රේඩ දෑන් කොස්්චන් එක දා ගැව්වට පස්සේ වාට එනවා මොකක්ද මේකේ. හරි මේක බලන්න, මේ නිකන් කමාන්්ඩේ ගහලා බලන්න මේක මේවා රීඩ් කරන්න. මෙහෙම තමයි ළමයි ඉගෙන ගන්නවා මේවා. ඉතින් එක එක කියලා දෙන්නත් බැහැනේ. ළමයිගේ පැත්තේ ගොඩක් දේවල් තියෙනවා. ඔයගොල්ලෝ මේ මේවා පොඩ්ඩක් බලන්න මේ කමාන්ඩ් මොනවද කියලා. මේක හැම දෙයක්ම එකින් එක කියලා දෙන්න බැහැ. ඒ කියන්නේ මේ වගේ සෙෂන් වලදී ඇත්තටම මම ට්‍රයි කරන්නේ නැහැ කොහොමත් එකින් එක උගන්නන්න. මොකද එකින් එක උගන්නන්න එක කොහොමත් ඉම්පොසිබල්. එතකොට මම කරන්නේ සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන එක තමයි. මම නම් මාගේ සෙෂන් වලින් වැඩියෙන් මම බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක තමයි ළමයිට ඕනේ. මොකද ළමයිට නැත්තම් මේ පොතක් බලාගෙන මේක කියවුවට පස්සේ ළමයිට අයිඩියා එක එනවා කන්සෙප්ට් රහා. ඊට පස්සේ පැකට් ට්‍රේස වගේ එකක් ගත්තට පස්සේ ඒකත් එක්ක ටෙස්ට් කරාට පස්සේ ළමයිට අයිඩියා එක එනවා. ඒනවාට ළමයිට අයිඩියා එක එන්නේ නැත්තේ වර්කින් එන්වායරන්මන්ට් එකේ අයිඩියා එක එන්නේ නැහැ, අඩුයි. එන්නේ නැහැ කියන්නේ මොකද එක්ස්පීරියන්ස් තියෙන එක්කෙනෙක්ගේ නහ ගන්න නැතුව එන්නේ නැහැනේ. සහ නැත්තම් ප්‍රැක්ටිකල් කරලා එන්නේ නැහැ. ප්‍රැක්ටිකල් කරන්න ඕන. මොකද දැනට ඉතින් ඇත්තටම දැන් ගොඩක් එහෙම එක්ස්පීරියන්ස් එහෙම තියෙන අය එහෙම ෂෙයා කරන්නෙත් නැහැනේ. ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යනවා. එහෙම ෂෙයා කරන්න ඒගොල්ලා ටයිම් එකක් ඇලෝකේට් කරන්නෙත් නැහැ වෙන අයට. ඉතින් ඇත්තටම අපි බලන්නේ ඇත්තටම මම මගේ පර්සනල් වියු එක තමයි අපි දන්න දේවල් ෂෙයා කරන්න ඕන අපේ තරුණ පරපුරට. ඒක තමයි ප්‍රධානම දේ. රයිට්. ඒ මොටිවේෂන් එක මට කොහොමත් තියෙනවා සහ මම ඒක කරනවා කොහොමත්. ඉතින් ඕගොල්ලෝ බලන්න දැන් මේ වගේ දැන් බලන්න ARP space මේක මේ question mark එක ගැව්වට පස්සේ right මේක මේ forward slash question mark එක ගැව්වට පස්සේ මේක තියෙනවානේ minus a කියන්නේ මොකද්ද, minus g කියන්නේ මොකද්ද, v කියන්නේ කොහොමද. එතකොට මේ ටික ඕගොල්ලෝ test කරලා බලන්න කියලා කියන්නේ. අත්‍තර මේක හරියට test කරනවා පැයක් විතර යනවා, 1 hour විතර යනවා මේ හැම command එකක්ම බලලා. right ඕගොල්ලන්ට මේක හොඳට කරා ගන්න පුළුවන්. ඕගොල්ලෝ වැඩ කරනවා නේ, ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ වැඩ කරනවා නම් පොඩි ඩොමේන් එන්වයරන්මන්ට් එකක් තිබ්බත් ඇති, ලොකු ඩොමේන් එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ නැහැ. ගොඩක් ඔෆිස් වල ඩොමේන් එකක් තියෙනවානේ, මැෂින් 10ක් හරි තියෙනවානේ නේද. ඒත් ඕගොල්ලෝ වැඩ කරනවා එතන තියෙනවා. වැඩ කරන්නේ නැත්තම් ලැබ් එකක් හදාගෙන ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගෙන මේවා පොඩ්ඩක් එහෙම මෙහෙම ටෙස්ට් කර ගන්න පුළුවන්. right එතකොට මට ඇත්තටම අවශ්‍ය මේවා මේක ඉතින් මට දැන් මේක කියව කියව 1 by උගන්වන්න මම ඇත්තටම යන්නෙත් නැහැ. ඉතින් ඕගොල්ලන්ට මම මේ ඕගොල්ලෝ දන්නවද දැන් ඇමරිකන් ටීචින් ක්‍රමය කරන්නේ ඇමරිකන්, ඒ කියන්නේ ඇමරිකන් වල උගන්වන්නේ කොහොමද දන්නා? ඒගොල්ලෝ කරන්නේ සෙෂන් එක දානවා, මෙන්න මේවා තමයි key points. key points ටික කියන්නේ ඔච්චරයි. key points විතරයි උගන්වන්නේ. in detail උගන්වන්නේ. ආ යන්නේ මොකද්ද, ඈ යන්නේ කොහමද, ඊ යන්නේ මොකද්ද, ඌ යන්නේ, එහෙම උගන්වන්නේ නැහැ කොහෙවත්. මේ ලංකාවේ එහෙම උගන්වන්නේ නැහැ. දැන් ඉස්සර ඉගෙනුවා, දැන් කොහොමත් උගන්වන්නේ නැහැ. මොකද එහෙම උගන්වන එකේ කිසි තේරුමකුත් නැහැ. ආ ඈ ඊ ඌ කියලා. එතකොට ළමයිගේ තියෙන රෙස්පොන්සිබිලිටි එක තමයි ළමයි මේවා හොයලා බලලා ඒ සර් කෙනෙක් මොනවාරි දුන්නට පස්සේ ඒක ඉතුරු. ඊට පස්සේ ළමයිට එනවා මේ ළමයිට ලොකු අදහසක් එනවා. හරි එතකොට බලන්න දැන් මේක මයිනස් ඒ ඩිස්ප්ලේ කරන්ට් ආප් එන්ට්‍රීස් ටු ඉන්ටර්පරේට් ඉන් ද කරන්ට් ප්‍රොටෝකෝල් ඩේටා. රයිට් ඉෆ් ඉන්ටර්නෙට් ඇඩ්‍රස් ඉස් ස්පෙසිෆයිඩ් ද IP and physical address for only specified computer are displayed. If more than one network interface users are entries for each RP table is displayed. හරි. ඉතින් ඔයයිලා මයිනස් ඒ. එතකොට මම මේකම ගහන්න නම් අපේ බලමු මේකට ගහමු. දැන් අපි කොහොමද මේක අපේ මේ දැන් මේ මේයිල් අපේ PC එකේ ගහන එකනේ. දැන් PC එකේ ගැහුවම කොහමද ආවේ? මම ඒක ගැහුවේ. ආ මේ තියෙන්නේ ගැහුවානේ ඉස්සර මේ තියෙන්නේ. මයිනස් A එකක් ගැව්වට පස්සේ මේක ආවා බලන්න ටේබල් එක ටයිප් එක ඩයිනමික්ද ස්ටැටික්ද? 50. හරි. දැන් බලන්න 50 මේකේ තියෙන මැක් එක. හරි. හරි. මේ මැක් එක මගේ මේ රවුටරේ මේ ඇයිලා ස්විච් එකේ මැප් එක 50. මේ ඇයිලා තවත් ස්විච් එකේ මැප් එක. මම මේ නිකන් කියන්නේ. දැක්කනේ එයා ඒකත් රෙකෝඩ් කරගෙන ඉන්නවා. එයාගේ ආප් එන්ට්‍රිස් වල තියෙනවා. රයිට්. IP එක තියෙනවා. IP එකට අදාළ මේ ඇත්තට මේ බයින්ඩින් එකක් තියෙනවා. IP to Mac බයින්ඩින් එක. ආප් එකෙන් වෙන්නේ ඒකයි. IP ඇත්තටම ආප් එකෙන් වෙන්නේ ඒක. IP to Mac බයින්ඩ් වෙනවා. එතකොට අපි දැන් බලමු අපි මේක රවුටර් එක හරි ස්විච් එක හරි ගහලා ප්‍රශ්නයක් නැහැ නේ. පොඩ්ඩක් ඉන්න බලන්න මම මේක. හරි
ආප් එක මම ගහන්නම් අපේ ඇත්තනම් මේ මගේ නම් මේ ලේ 3 ස්විචස් තියෙන්නේ කමන්න නැහැ ලේ 2 වල තමයි මේක ඇත්තටම ගහන්න හොඳ කමන්න නැහැ මේක ගහමු අපි show up show up කියලා ගාලා question mark එකක් බලන්න බලන්න තියෙන commands up බලන්න දැන් up එකේ තියෙන දැන් up එක දැන් ඔයා හිතන්නේ මේ පොඩි command එකක් කියලාද බලන්න කොච්චර දේවල් තියෙනවද up එකේ තියෙන command ටික බලන්නකෝ ඉතින් මෙච්චරක් තියෙනවා up එකේ commands එතකොට බලන්න දැන් up කියන command එක විතරක් ඔයාට ඉගෙන ගන්න කොච්චර වෙලා කල් යයිද වෙලා යයිද මේවා තේරුම් ගන්න ඉතින් පේනවනේ මේ networking කියන එක දැන් මේ පොඩි දෙයක් නෙවෙයි මේක මේ දවසෙන් දෙකෙන් මාසෙන් තුනෙන් හතරෙන් session පහෙන් හයෙන් videos වලින් එහෙම කරන්න ඔක්කොම කරන්න බෑ. ඉතින් මේවා day to day නිකන් අපි අර උදේට රෑට දවල්ට සහ උදේට රෑට දවල්ට අපි ආහාර ගන්නවනේ ඒ වගේ මේවා study කරන්න ඕනේ. Right? මේක නිකන් මේ CCNA class එකකට ගියා කියලා ඒ class එක මාස දෙකයි තුනයි ඒවා ඉගෙන ගන්න මේ level එකට බෑ. ඒක ටික තමන් self study කරන්නම ඕනේ. මොන class එකට ගියා මොන professor ගාවට ගියත් ඔයා self study කරන්න ඕනේ. ඔයා self study කරන්න ගත්ත දවස් ඉඳන් තමයි ඔයා ඉගෙන ගන්න. ඔයා ඉගෙන ගන්න යන්නේ ඇත්තට මගේ අදහස. ඉතින් ඒක ඕගොල්ලෝ තේරුම් ගන්න මේ motivation එක ගන්න. ඔයා يعني වාඩිලා බලන්න ඔයාලට පැය දෙකක් ටයිම් ටේබල් එක වොච් එකක් දිහා බලාගෙන ටියුට් මොකක් හරි කරගන්න වාඩිලා ඉන්න පුළුවන්ද කියලා. يعني කරගෙන يعني සෙෂන් එක බලලා ඔයා ටෙස්ට් කරගන්න පුළුවන්. ඒ පැය දෙක ඔයා එහෙම හිටියා කියන්නේ අන්න එතන තමයි ඔයාගේ වින් එක තියෙන්නේ. නැත්තම් ක්ලාස් එකකට ගිහිල්ලා වාඩිලා ඉන්න එක ඕන එක්කෙනෙක්ට කරන්න පුළුවන්. එහෙම නෙවෙයි වැඩි. තමන් කොච්චරක් ඔයාගේ කමිට්මන්ට් එක මොකද්ද? හරි. show up. හරි. මයිනස් හරි කො තව ක්වෙස්චන් එකක් ගන්නකො මම මේක ගහනවා show up summary කියලා ගහමුකෝ හරි හරි මේකේ summary එකේ පෙන්වන්නේ මොකද්ද මේකේ පෙන්නනවා total number of entries in the up table 3යි හරි dynamic up table 1 2යි මේ summary යන්නේ interface up table 1 ඊට පස්සේ අපි ගහමු show up කියලා විතරක් ගහමුකෝ නිකන් මොකද්ද මේක පෙන්වන්නේ හරි ඔන්න බලන්න show up විතරක් ගැවුම් පෙන්වන්නේ මොකද්ද හරි මේක පෙන්වන්නේ මොකද්ද මෙන්න IP එක 10 10 කියන්නේ මොකද්ද IP එක මේ අතර මේ 10 කියන්නේ 192.168.1.10 කියන්නේ මේ මගේ IP එක හරි මගේ PC එකේ IP එක මේකේ IP config slash all එකක් ගහ බලමු. හරි. මේකේ මේක 6088 බලමු මොකද්ද මේක මෙතන අපි මෙයා display කරන්න කියලා. මෙයා මෙතන display කරන්නේ 10 0F නේ. F0. 10 10 10. මෙතන බලන්න 10 තියෙනවද කියලා කොහේ හරි. 10 මේ තියෙන F0 1F AF නේ ඒකනේ IP එක එතකොට මේක තමයි මේ පෙන්වන්නේ right මේ තියෙන F0 1F AF එතනින් පටන් ගන්න ඊට පස්සේ මේ 50 50 කියන්නේ මේ මොකද්ද මේ ස්විච් එකේ IP එක හරි 50 කියන ස්විච් එකේ IP හරි ඊට පස්සේ මේ 254 ඒ කියන්නේ මෙන්න මේකේ 254 IP. તો ඇත්තට මෙතන IPs 3යි පෙන්වන්න. හරි. හරි. මම ඉන්නේ 50. හරි. එතකොට right. හරි. එතකොට මම බලමු මේකේ app එකේ මෙහෙම එකක් ගාමු show IP app show IP up මේකේ මම දෙමු මේක නිකන් IP එක මෙහෙම එකක් ගා මේ කොපි කරගමු බලන්න මෙන්න මේ 254 මේක කොපි කරලා මෙතන paste කරමු බලන්න
මේකේ මොකක්ද කියන්නේ? ඇත්තට මේ මොකක්ද දන්නවා? මේ ආයලා රිවර්ස් රිවර්ස් ආප් එක. ඒ කියන්නේ රිවර්ස් ආප් කියන්නේ රිවර්ස් ඇඩ්‍රස් රිසොලූෂන් ප්‍රොටෝකෝල් එක කියන්නේ MAC ඇඩ්‍රස් එක දීලා IP එක හොයනවා. සාමාන්‍ය ආප් එකෙන් කරන්නේ මොකද්ද? IP එක දීලා MAC එක හොයන එකක් නේ කරන්නේ. නේ? IP එක දීලා MAC එක හොයන එකක් කරන්නේ. දැන් ඇත්තට මේකේ කරේ මම මොකද්ද? Show IP app MAC එක දීලා IP එක හොයන්න කියලා කියන්නේ. එතකොට බලන්න මෙයා IP එක හොයලා දුන්නා මට. ටග් ගාලා. 254යි මගේ මගේ මේ මොකද්ද? මෙන්න මේ MAC එකේ IP එක 254යි. හරි? එතකොට දැන් මේ ඇවිල්ලා රිවර්ස් ඇඩ්‍රස් රිසොලූෂන් ප්‍රොටෝකෝල් එක. හරි? ඊට පස්සේ මේක දැන් මේ ඇවිල්ලා අපි ගහමු ආයි මේක ගහමු show app බලන්න question mark එකක් ගහලා මොනවද ABCD තියෙනවනේ. හරි. එතකොට මම මේකේ IP එක දෙන්නද මෙහෙම. මෙතනම දෙමුකෝ. දැන් අපි ඉස්සෙල්ලා හෙව්වේ මොකද්ද මොහොකේ එකද 254 නේ හරි අපි ගාමු show app 192 168 1.254 හරි hardware address එක මේක හරි දැන් බලමු මෙතන මොකද්ද තියෙන්නේ කියලා මේ තියෙන්නේ හරි මේක අනිත් පැත්ත reverse එක දැක්කනේ show ip app හරි රිවර්ස් එක ඉස්සලා මම නිකන් එක පෙන්වන්නකෝ මේ තියෙන නිකන් එක show app එකේදී මම මේකෙන් කියන්නේ මේ switch එක log වෙලා ඉන්නේ හරි මේ switch එකෙන් මම ගන්න show කරන්න මගේ app එක address system protocol එකේ මෙන්න මේ mac එකට මේ ip එකට අදාළ mac එක මේ ip එකට අදාළ mac එක මෙයා කියනවා මෙන්න මේක තමයි mac එක බිංදුවයි බිංදු දෙකයි 21 පටන් ගන්න හරි එතකොට මම බලමු මේක අනිත් පැත්තට හොයන්නේ කියන්නේ mac එක දීලා ip එක හොයන්නේ. ඒ කියන්නේ mac එක දීලා mac to ip කියන්නේ reverse address resolution protocol. ip to mac කියන්නේ address resolution protocol. ඒක reverse address එකේදී මොකක්ද ගන්නවද වෙන්නේ? මේ තියෙන්නේ. reverse address එක ගහන්න මේ show ip app. ip එක ඉස්සර මේක තමයි command එක. බලන්න විදිය. හරි show ip show commands මේ තියෙන්නේ. show ip app හරි මේ තියෙන show ip app ඊට පස්සේ බිංදු 2.21 මම මේ mac එක මේක ඇවිල්ලා hexadecimal number system දන්නවනේ මේක ඇවිල්ලා hexadecimal number system මේ එක bit එක කීයද bit එකක් එක bit එකක් එක hexadecimal bit එකක් 4 bytes වලින් තමයි 4 bit වලින් 4 bytes නෙවෙයි 4 bits වලින් තමයි represent කරන්නේ හරි දැන් මෙතනදී මම කියන්න තියෙන්නේ මෙතන බලන්න මෙයා කෙලිම ip එක හොයලා දුන්නානේ හරි නේද ඔන්න ඔහොම තමයි දැන් බලමු අපි show mac address table එක බලමු මේම show show මේ තියෙන ඔක්කොම show commands හරි show mac address දැක්කම දන්නත් ඒ කියන්නේ මෙහෙමයි command එක අමතක වුණොත් මොකද කරන්නේ ටග් ගාලා mac ගැව්වා question mark question mark කියන්නේ help එක මම මේක කලින් කියලා දීලා තියෙනවා address table හරි ඔන්න show mac address table එක right දැක්කනේ මේ ඇවිල්ලා layer මේකේ බලන්න මේකේ තියෙන මේ තියෙන mac address එක හරි හරි mac address එක දැන් බලන්න මේ අපේ ටික තියෙනවානේ ලස්සනට මෙන්න dynamic මේ තියෙනවා මේ ඇවිල්ලා මගේ එක මේ port එක දැන් මේ තුනම තියෙනවා ඇත්තටම අපි අර ඉස්සල හොයපු එකේ තියෙනවා හරි දැන් 0.021 කියන්නේ අපි මේ කලින් හෙව්වා මේ ඊගාව කලින් command එකේ හෙව්වා නේද ඒක. මෙතින් 0.021 කියන්නේ ඇත්තට මේ 254 MAC address එක. කියන්නේ මේ router MAC address එක. හරි? දැක්කනේ. ඒ interface එකේ MAC address එක මේ තියෙන්නේ. හරි? ඊගාව එක මොකද්ද? මේක තව එකක් තුනක් පෙන්වනවා නේද? මේක අනිත් එක තියෙනවා. මේ ඇවිල්ලා F01F G109 මේක ඇත්තටම මම හිතන විදිහට මගේ කම්පියුටරේ ඉඳලා මේක යන්නේ කොහෙටද 9ට ඕ මේක ඇවිල්ලා
ඉන්ටෆේස් ඒ ගැන ස්විච් එක එක හරි 001E. දැන් මේක අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙහෙම බලාගමු මේක. අපි මේක මෙහෙම ගහමුකෝ. මේක කොපි කරානේ. දැන් මේක ගහලා මෙතනින් බලා ගන්න පුළුවන් නේ. show ip රිවර්ස් එකෙන් බලාගමු. arp mac එක දුන්නා නේ. show ip arp show ip arp ඉස්සල්ලා අපි දුන්නේ show ip arp show ip arp right බිඳුව බිඳුවයි 21 ගෑයලා 254 මේක ip එකක් නෙවෙයි. එතන අපි මේක දාලා බලමුකෝ. මේකත් දාලා බලමු. IP එකක් තියෙනවා. මේක තියෙනවා. දැක්කනේ. දැන් මේක ඇවිල්ලා මේ මොකද්ද මේ? මේ ඇවිල්ලා මගේ මැෂින් එකේ IP එක. මේ කියන්නේ ඩෙස්ක්ටොප් එකේ ලැප්ටොප් එකේ IP එක. රයිට්? රයිට්. එකටක් ගාලා ආයෙනවා. මේක රිවර්ස් මේ කමාන්ඩ් එක රිවර්ස් එකට, ඒ කියන්නේ රිවර්ස් රෙසලූෂන් ප්‍රොටෝකෝල් Mac to IP. හරි? 10යි 50යි. එතකොට CA බලමු. CA මෙහෙම බලමු. මේක අපි මෙතනින් බලමු. show arp 192 168 1.100 show ip hostname xiano deka 168 1.100 hari meke mac එක මෙහෙම ගන්නත් පුළුවන්. හරි මේක ගත්තේ මේ තියෙන hardware address එක. හරි මේක අරන් අපි මෙහෙම බලමු. show ip arp right හරි මේ ඇවිල්ලා මේක mac එක right mac මේකේ ip එක right හරි ඉතින් ඔහොම වාට ip to mac mac to ip හොයන්න පුළුවන්. ඔයා හොඳට මේ command එක මතක තියාගන්න. show ip arp හරි show මෙන්න මේක මතක තියාගන්න. show ip arp මෙන්න මේක ඒ කියන්නේ mac එක හරි. ඊට පස්සේ show arp කියලා දාන්නත් පුළුවන් අපි ඉස්සෙල්ලා දැම්මා වගේ. මේ තියෙන මේකේ දාලා තියෙන මෙහෙම දාන්නත් පුළුවන්. හරි මේ ඇවිල්ලා mac to ip ඊගා එක තමයි අපි හෙව්වේ ip to mac මේ උඩ එක. හරි මේ ip to mac හරි right හරිනේ. එතකොට ඒ ටික හරි මම හිතන්නේ හරි right. හරි අපි අද මෙහෙම කරමු. අද පොඩ්ඩක් මේ හරි අපි අදට මේ session එක පොඩ්ඩක් close කරමු. ඇත්තටම අපි අද වැඩි දෙයක් කරේ නැහැ. ඒ වුණාට අපි පොඩි පොඩි දේවල් ටික discuss කරා. හරි හරි මේ හරි එහෙනම් ඕගොල්ලන්ට මේ අපි අද class එක නවත්තමු. ඒ කියන්නේ අද session එක නවත්තමු. මේ මොකුත් ප්‍රශ්න නෑ නේද? මේ කරපු ටික තේරුණා නේද? හරි ප්‍රශ්නයක් නෑ. මේ හරි ගිහිනා. ඕකේ. මේ අද කොහොමත් පොය දවසේ ඉඳන් මම වැඩි වෙලා ගන්නෑ කොහොමත්. මොකද session වැඩි වෙලා ගත්තට පස්සේ YouTube එකේ ළමයි බලන්න නැති ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද සාමාන්‍ය පැය දෙක දැන් ඇත්තටම මම කලින් videos පැය දෙකක් වගේ කරා. සාමාන්‍ය පැය දෙකක් බලන්දි ඕන එකේට ටිකක් ඉතින් මේ කම්මැලි හිතෙනවා නේ. ඉතින් ඉන්ට්‍රස්ට් එකේ බලන්න ඕන අය බලනවා කොහොම හරි. එහෙම වුණොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් pause කරලා බලන්න නේ වීඩියෝ එක බලන්න. එහෙම මොනා හරි ඉගෙන ගත්තොත් එච්චරයි. හරි එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලත් log වෙලා හිටියා මේ session එක මාත් එක්ක. හරි ඉතින් මේ අපි ආයෙ අනිවාර්යෙන් විංග ඕකේ no problem. අපි ආයෙ අපි තව session එකක් පටන් ගමු. අපි IP addressing කරන්න ඕනේ. මොකද ළමයිට IP addressing
අවශ්‍යයි කියලා මට කිව්වා. මම IP addressing වෙනම එකක් කරනවා. සහ අපි මේ වයශාක් ඕගොල්ල වයශාක් පොඩ්ඩක් ටෙස්ට් කරගන්න. ඔය වයශාක් එක පොඩ්ඩක් ටෙස්ට් කරලා ඔය මුල් බේසික් ටික අල්ලගන්න. එතකොට ප්‍රොටෝකෝල්ස් වල තියෙන කන්ටෙන්ට් එක අල්ලගන්න එක තමයි වයශාක් වලින් ප්‍රධාන පුළුවන්. සහ ඒක ඉන් ඩීප් ගියාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් සෙෂන්, ඒ කියන්නේ මොනිටර් කරන්න. කියන්නේ ඇත්තටම ඕගොල්ලන්ගේ ඔෆිස් වල ඉන්නවනම් ඕගොල්ලන්ට කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ මැනේජර්ට මෙහෙම මේ අපි වයශාක් දාලා අපි මොනිටර් කරනවා. ඕක වයශාක් දාලා පෙන්නන්න, ওই මැනේජර් කෙනෙක්ට පෙන්නන්න මෙහෙමයි මෙහෙම අපි මොනිටර් කරන්න පුළුවන් කියලා. ඔයා පොඩ්ඩක් මුලින්ම ඉගෙනගෙන ඕක පොඩ්ඩක් වැඩ ටිකක් පෙන්වුවොත් ප්‍රශ්නයක් නැහැ. රයිට්, වැඩ ටිකක් පෙන්වුවොත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඕගොල්ලන්ගේ මැනේජර්ට ඕගොල්ලන්ට අයිඩියා එකක් යනවා මේ මිනිස්සයා ටිකක් ටෙස්ට් කරලා බලනවා කියලා. ඉතින් ඇත්තටම ඒක වැදගත් වෙනවා ඕගොල්ලන්ගේ next promotion එකේදී, next මොකක් හරි salary increment එකේදී ඔයාගේ ඒ කියන්නේ අපි ඒකට කියන්නේ මොකද, ඔයාගේ motivation එක හොඳයි කියන එක දන්නවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි ඒක මෙහෙමයි. දැන් සමහර ඒවා බොස්ලා කියන්නම අවශ්‍ය නැහැ. ඔයාට පොඩ්ඩක් implement කරලා ඔයාට පෙන්වන්න පුළුවන්. එතකොට ඒ හරි බොස් කෙනෙක් හිටියොත් අනිවාර්යෙන් ඔයාට pull එකක් දෙනවම තමයි. right? ඒකින්ද මම මේ කියන්නේ ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් ඒකින්ද ඕ දැන් ඇත්තටම අපි වැඩ කරද්දි සමහරවල්ලාට අපිට අදාළ නැති වැඩි අපි ගොඩාක් කරා ඒ දවස්වල. ඒ දවස්වල ගොඩාක් කරා, ඒ කියන්නේ අදාළ නැති වැඩ කරලා කරපු හින්දා තමයි ඇත්තටම අපිට දැන් මේ යම්කිසි ලෙවල් එකකට හරි, ඒ කියන්නේ අපිට ළමයට කියලා දෙන්න පුළුවන් ලෙවල් එකකට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේවා එකපාරටම නිකන් කියලා දෙන්න පුළුවන් කමක් විදිය නැහැ. මොකද පොත් බලාගෙන يعني පාඩම් කරලා කියලා දෙන එකක් නෙමෙයි මේ කරන්නේ ඇත්තටම. ඉතින් ඒකින්ද ඕගොල්ලන්ට මම කියන්නේ ඕගොල්ලා හොඳට يعني වැඩ පොලේදී සමහර දේවල් තියෙනවා ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ලෙවල් එක. ඒක ඕගොල්ලෝ ওই වයසක් වගේ එකක් දාලා, මොකද සාමාන්‍ය මැනේජර්ස්ලා, මොකද මැනේජීරියල් ලෙවල් එක වැඩි, ඒ කියන්නේ වයසක් එහෙම අරයි. එහෙම ලොකුවට දන්න උනාට කොහොමත් ඕගොල්ලෝ ඒක පෙන්වුවාට පස්සේ ඒක හොඳයි ඕගොල්ලන්ට. හරි, එහෙනම් good night. අපි මේ නවත session එකකින් පටන් ගමු. එහෙනම් සුබ රාත්‍රී කාලයක් හැමෝටම. Right. Thanks for watching. Right.